ආනාපාන කර්මස්ථානය ආනාපානයේ විශේෂ ආනිශංස සංයුතනිකාය පහත් දෙක එකසියහය පිටුව. අයම්පිකෝ භික්කවේ ආනාපාන සතිසමාධී භාවිතා බහුලීකතා, සන්තෝජේව පනීතෝච, ආසේවනකෝච, සුකෝච විහාරෝක, උපන්න පන්නේනවා පාපකන්න අකුසලේදම් මේ ටානසෝ අන්තරදාපේති වූප සමන්ති. තේරුම මහණනි මේ ආනාපාන සති සමාධිය භාවනා වශෙන් භාවිතා කරන ලද්දේ බහුලී කෘත කරන ලද්දේ ශාන්තදවෙයි ප්‍රනීතදවෙයි කළේ යුත්තක් ලෙස අඩංගුව පවතින්නා වූ පරිකර්ම ආදී හේතු කරුණු කිසිවක් නැතිබැවින් මදුරද වෙයි කායික චෛතසික සුකය ඇතිවීම හේතුකොටගෙන දෙනපතාම සුවය ලබා දෙන්නේදවෙයි ධ්‍යාන මාර්ගයෙන් බැහැර නොවී ශේෂ වූ පිළිකුල් කටයුතුූ උපනූපන් අකුසල ධර්මයන්ද ෂණයකින් අතුරුදහන් කළ හැකි සංසිදවයේ හැකි ද වන්නේය. ආනාපාන භාවනාව ආරම්භය ජිමනිිකාය එක එකසිති සතර පිටු ඉද භික්කවේ බික්කු අරං්ඥගතෝවා රුක්ක මූලගතෝවා සුඥාගාරගතෝවා නිසීධති පල්ලංකං ආපුුජිත්වා උජුංකායං පනිදාය පරිමුකං සතිින් උපට්ට පෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස් සති තේරුම මහනනි මේ ශාසනයේ යෝගාවචර භික්ෂ තෙමේ අරං්ඥකට ගියහෝ වේවා රක්මුලකට ගිය හෝ වේවා සු්ඥාගාරයකට ගියහෝ වේවා පර්යංखයෙන් වාඩිවී උඩුකය රිජුව තබා සතිය එනම් ආනාපාන කර්මස්ථානය නම් වූ හුස්ම ඇතුළුවීම පිටවීම යන දෙකට යොමුකොට හිඳී එවිටම මහනතෙමේ සතියෙන්ම ඇතුළොට ගන්නා හුස්ම රැල්ල ආශ්වාස කරයි සතියෙන්ම පිට කරන්න වූ හුස්මරැල්ල ප්‍රාශ්වාස කරයි. මේ අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාසය අනුව සතිය අකණ්ඩ කිරීම පිණිස පුහුණු කළේතු දේ චතුෂ්ක වශයෙන් බෙදාවෙන් කොට බුදුරජාණන් වහන්සේ දේශනා වදාළ සේක. සංයුත්තනිකාය පහ දෙක එකසිය හය පිටුව. ආශ්වාස වශයෙන් චතුෂ්ක හතරක්ද පශ්වාස වශයෙන් චතුස්ක හතරක්ද ලෙසට වීම අනුව දෙකම එකතු කළ කල්හි ආශ්වාසෙහි දහසේ ආකාරයක් ප්‍රශ්වාසෙහි දහසේ ආකාරයක් වශයෙන්, සියල්ල තිස් දෙයාකාරයක් අනුව සති අකණ්ඩව පැවැත්වීමට ප්‍රගුණ කළ යුතු ඇත. විපස්සනා කොටසට පිවිසෙන අවස්ථාවේදී ආනාපාන ධාන ධර්මයන් සමඟ ප්‍රකීරණක සංස්කාරනම් වූ එක්තිසක් වූ බවතලයන්නේී පිහිටා ඇති ත්‍රයිභූමික සංස්කාර ධර්මයෙන් තුලක්ෂණය අනුව දිගින් දිගටම නැවත නැවත විපස්සනා මනසිකාරයට නැංවීමට හැකි වී විට මෙම දෙතිස් ආකාරයෝද ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණ වන්නාහ මේවා අතුරින් ප්‍රථම චතුෂ්කය පමණක් ප්‍රථමයෙන් ලියා දක්වන්නේෙමි සතිමත් විය යුතුයි විශුද්ධි මාර්ගය දෙසිය හයපිටුව පුට්ට පුට්ටේ කාසේ පණසතින් ටපෙත්වා භාවන සේව භාවනා සම්පජ්ජති ආශ්වාස ප්‍රාශ්වාසය හැපී යන්නේ හැපීම ප්‍රකටතැන පමණක් සතිය පිටුවන්නේය මෙසේ සතිය පිහිටුවා ආනාපාන කර්මස්ථාන භාවනා වඩන යෝගාවචරයාගේ සන්තානයේ පමණක් ආනාපාන සති සමාධි භාවනාව සම්පූර්ණ භාවයට පත්වෙයි. ගණන් කිරීමේ ගණනා ක්‍රමය. ප්‍රකෘති වූ ආශ්වාසය හා ප්‍රාශ්වාසය හැපීම ප්‍රකට වන නාසික අග්‍රයේ එක පැත්තක නැත්නම් උඩුතල මත. තැනක හිත රඳවාගෙන ඇතුල්වීම පිටවීම යයි භාවනා කර බලන්න මෙනෙහි නොකර භාවනා කළ හැකිනම් මෙනෙහි නොකළ මැනවී ආශ්වාසු ප්‍රශ්වාස අරමුණෙහි සති අක්ඩවම් පවතින් ලෙස භාවනාකර බලන්න මනසිකාරය පවත්වන්න ඉතින් මෙෙනෙහි නොකර සිටිය නොහැකිනම් ඇතුල්වීම පිටවීම යයි මෙෙහි කරන්න මෙලෙස මෙනහිකරමින් හැපීමට අවධානය යොමු නොකරන්න හැපීම ප්‍රකටස්ථානයේෙහි ආශ්වාස හුස්මරැල්ල ප්‍රාශ්වාස හුස්මරැල්ල අනුව ඇතුළට හා පිටතට සිත ගමන් නොකරවන්න හැපීම ප්‍රකට තැන හිතරඳවා ආශ්වාස හුස්මරැල්ල ප්‍රාශ්වාස හුස්මරැල්ල අනුව පමණක් භාවනා කරන්න. හැපීම අනුව අවධානය යොමු කළහොත් ෙනත් කර්මස්ථානයක් වනු ඇත ධාතු කර්මස්ථානයට සමානව යයි හැපෙන හුස්මරැල්ල අනුවම භාවනාකිරීම ආනාපාන කර්මස්ථානය වෙයි හැපෙන ආශ්වාස ප්‍රාශ්වාස හුස්මරැල්ල අනුවම හැපෙනතන සිත රඳවාගෙන ඉතා සතිමත්ව භාවනා කරන්න පරිග්‍රහ කරන්න එසේ භාවනා කරමින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ තුළ භාවනාසිත පැභාගයක් පයක් පමණ ශාන්තලෙස සමීපලෙස තහවුරු කරගෙන සිටිී නම් හොදේ. වාඩිවන වාරයක් වාරයක් පාස පැයක් පමණ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි තහවුරුව භාවනාසිත අකණ්ඩව සමීපව පවතිීනම් ඉදිරියට ඇති දීර්ග කෙටි වශයෙන් බැලීමට යාගත හැක ඉතින් ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහි භාවනාසිත ශාන්තව සමීපව නොපිහිටයි නම් සිත බහුලව විසිරීයි නම් විසුද්ධි මක්ගේ උපදෙස්තී ඇති පරිදිී ගණනාක්‍රමය උපයෝගී කරගන්න එක ඇතුල්වීම පිටවීම එකයි දෙ ඇතුල්වීම පිටවීම දෙකයි ඇතුල්වීම පිටවීම තුනයි ආකාරයෙන් හතර පහ හය හතට යන ලෙසට ගණන් කරන්න එකේ සිට අට දක්වා හිත බාහිර අරමුණු වලට නොයා ආශ්වාස ප්‍රශ්වාස අරමුණ මත පමණක් ශාන්තව සමීපව පිහිටන ලෙස සිත පුහුණු කරන්න මෙසේ එකේ සිට පහදක්වා හෝ එකේ සිට දහය දක්වා ගණන් කළ හැකිය හට අඩු නොවිය යුතුයි. දහයට වඩා වැඩි නොවිය යුතුයි. පහත් දයත් අතර තමා කැමති තැනක ගණය නතර කළ හැකිය. මෙලෙස ගණන් කරන විට ගණනා ක්‍රමයේ ශක්තියෙන් භාවනා සිත ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි ක්‍රමයෙන් ශාන්තව සමීපර් තැන් පත්වනු ඇත. ඉඳගන්නා වාරයක් පාසා පැභාගයක් පෑක්් පමණ ගණනා ක්‍රමයෙන් ෂිත සාන්තව තැන් පත් වූ විට ඉන්සිත මුදාගෙන ඇතුළුුවීම පිටවීම වශයෙන් දිගටම භාවනාව ගෙනියන්න පැබාගයක් පැක් වේවා ශාන්තවීමට අධිරන් කොට වාඩිවෙන්න මේ සාර්ථක වූ විට දිග කෙටි වශයෙන් බැලීමේ පියවරටයි යාගත හැකිය එක දීර්ග දෙක කෙටි වශයෙන් දැන ගැනීම ආනාපාන ප්‍රථම චතුෂ්ක ක්‍රමය එක දීර්ග හෙවත් දිග දෙ රස්ස හෙවත් කෙටි තුන සබ්දකාය හෙවත් සම්පූර්ණ ආශ්වාස කය ආශම්පූර්ණ පාශ්වාස කය අර පස්සම්බය හෙවත් ශාන්තභාවයට පැමිණීම මෙලෙස මෙහි පියවර හතරක් ඇත ඉන් දීර්ග කෙටි වශයෙන් අභ්‍යාස කිරීම බුදුරජාණන් වහන්සේ මෙශේ දේශනා කොට ඇත දීගංවා අස්සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගංවා පස්සන්තෝ දීගම් පස්ස සාමීති පජානාති දීර්ග ආශ්වාස කරන්නේ දීර්ග ආශ්වාස කරමීයයි දනගනි දීර්ගව ප්‍රශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රශ්වාස කරමීයයි දනගනිී රස්සංවා අස්සන්තෝ රස්සං අසසාමීති පජානාති රස්සංවා පස්සසතෝ රස්සම් පස්ස සාමීති පජානාති කෙටියෙන් ආශ්වාස කරන්නේ කෙටියෙන් ආශ්වාස කරමී යයි දනගනේ කෙටියෙන් ප්‍රාශ්වාස කරන්නේ කෙටියෙන් ප්‍රශ්වාසය කරමීයයි දනගනේ ජ්‍යමනිිකායක සිේති ස්පාපිටුවෙන් යා පන තේසං දිීග රස්සතා තා අධ්‍යාන වසයන වේදි තබ්බා අධධාන වසන්ති දීග කාලයෙන් වස්සේන ඉහත සඳහන් අටුවා ටීකාවන් හි ප්‍රකාශකොට ඇති අයුරු කාලය වශයෙන් දිග ආශවාස දිග ප්‍රාශ්වාස දීර්ගලෙසද කාලය වශයෙන් කෙටි ආශ්වාස කටී පාශ්වාස කෙටි ලෙසද ආශවාස ප්‍රාශ්වාසය දැනගත යුතුය මේ දීර්ග කෙටි භවනුව භාවනා කරන විට හුස්මරැල්ල ඇතුළුවීම පිටවීම ආයාසයෙන් දීර්ග කරමින් කෙටිකරමින් භාවනා නොකළයුතුය ස්වභාවික ලෙසම ආනාපානය පවත්වමින් භාවනා කරන්න ආයාසයෙන් හුස්මගන්නේ නම් සමාධියයට බාධා ඇතිවී සමාධිය කැඩේ ප්‍රථමයෙන් ආශ්වාස ප්‍රාශ්වාස ගණන් කරන ක්‍රමේට හෝ ගණන් නොකරමින් හෝ සති අකණ්ඩවී සතිය ශාන්තව තැන්පත්වන ලෙසට උත්සහ කරන්න මෙලෙස සාාන්ත බවට සමී පබවට පත්වූ අවස්ථාවේ දීර්ගනම් දීර්ග බව දැනගන් කෙටිනම් කෙටි බව දැනගෙන භාවනා කරන්න දීර්ග කෙටි වශයෙන් මෙනෙහි නොකළ යුතු මෙනහි නොකර නොහැකි නම් ඇතුල්වීම පිටවීම අනුව පමණක් මෙනෙහි කරන්න දීර්ග බව කෙටි බව වෙන්වෙන්ව වැටහේ නම් ඒ ප්‍රමාණවත් වෙයි කොතරම් දීර්ගද කොතරම් කෙටිද යැයි මැනිය නොයිතුයි ඒ නිසා සමාධිය කැඩී යාහැකි බැවිනි ්වාස පාශ්වාස දීර්ග කෙටි අරමුණෙහි පයක් දෙකක් ලෙස භාවනාසිත ශාන්තව තැන්පත්ව සමීපර් පවතින ලෙසට උත්සාහ කරන්න. මෙලෙස භාවනා කරන විට ආශ්වාස ප්‍රාශ්වාස උල්ු පරිියංකයේ දිගටම දීර්ගව හෝ වේවා කෙටි හෝ වේවා වැටහුුණට වරදක් නැත එහෙත් වරක් හුස්ම ගැනීම අනෙක් හුස්ම ගැනීම හෝ බොහෝ විට සමාන වන්නේ නැත කටිවද සිදුවිය හැක දීර්ගවද සිදුවිය හැක සිත පහසුවෙන් තබා ස්ොභාවික ලෙස භාවනා කරන්න. මේ දීර්ග කෙටි අරමුණ පැයක් දෙකක් ලෙසට ඉදගන්නා වාරයක් පාසා භාවනා සිත සමීපව තහවරු වූ කල්හි ආශ්වාස ප්‍රාශ්වාසේ මුල මැද අග යන සියල්ල ප්‍රකට ලෙස දනගන්නා පිණිස උත්සාහ කරන්න. තුන මුල මැද අග දැනගැනීම සබ්භකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්භකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති ආශ්වාසයේ මුල මැද අග යන සියල්ල ප්‍රකටව දැනගැනීමමින් ආශ්වාසය කරන්නෙමී ඉක්මෙයි. ප්‍රාශ්වාසය මුල මැද අග යන සියල්ල ප්‍රකටවම දැන ගනිමින්ම ප්‍රශ්වාස කරන්න නෙමියැයි ඉක්මයි මජ්ජිමනිිකායක එකසිති හතර පිටුව. ආශ්වාස ප්‍රාශ්වාස දීර්ග කෙටි අරමුණෙහි වාඩිවෙන වාරයක් පාස භාවනාසිත ශාන්තව සමීපව තැන්පත් වූ විට ආශ්වාසය හා ප්‍රාශ්වාසය මුල මැද අග වශයෙන් මුළුමනින්ම ප්‍රකටව දැනගැනීමට ොනන්දුවෙන් භාවනා කරන්න. මේ සඳහා මුලින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි සතිය අකණ්ඩවනු පිණිස උත්සාහ කරන්න. පසුව දීර්ග කෙටි අරමුණ වශයෙන් සතිය අකණ්ඩවනු පිණිස උත්සාහ කරන්න. දීර්ග කෙටි අරමුණෙහි සතිය අකණ්ඩව තහවුරු වී ඇති විට මේ ආශ්වාස ප්‍රාශ්වාස මුල මැද අගයන සියල්ලම ප්‍රකටව දැන ගනු පිණිස උත්සහ කරන්න මෙලෙස උත්සහ කිරීමේ දී මෙය මුලය මෙය මැදය මෙය අගය යැයි මෙනහි නොකළ යුතුයි. එසේ කරයි නම් සමාධිය කැඩී යාහැකය මෙනෙහි නොකර නොහැකිනම් ඇතුළුුවීම පිටවීම වශයෙන් මෙනෙහි කරන්න. මුල මැදාග ප්‍රකටවම වැටහෙන්නතෙක් උත්සාහ කරන්න. මෙසේ මුල මැද අග වැටහේනම් ප්‍රමාණවත් වෙයි තුන්වන පියවරේ සිට පජානාති එනම් වෙසෙසින් දනී යැයි නොකයා සික්හති එනම් හික්මෙයි යැයි දේශනා කොට ඇත්තේය මෙහි අවධානයට ලක්වේ යුත්ත මෙසේය. මේ ආශ්වාස ප්‍රශ්වාසාරමුණෙහි මුල මැද අග යන සියල්ල ්‍රකටවම දැනගනු පිණිස උත්සුකවීමේදී උත්සාහය අනුව මේ සියල්ලම පයක් දෙකක් අකණ්ඩවම දිගට දැ දැන සිටින විට එම ආශ්වාස ප්‍රාශ්වා ස අරමුණෙහි සිත සාන්තව වැටී සිටින විට එ නීවරණ කෙලෙස් සිත්පෙලට ඇතුල් නොවන ලෙසට රැකීම සංවරවීම අදිසීල ශික්‍ෂා එනම් සතිසංවර විරිය සංවර යැ කියනු ලැබේ. දෙක ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි පැෑ දෙකක්සාවධානව තැන්පත්වූ සමාධිය අදිි චිත්ත ශික්‍ෂාවෙයි. . ආශ්වාස ප්‍රාශ්වාස මුලමැදග යන සියල්ල ප්‍රකටව දැනගන්නා ප්‍රඥාව අධි ප්‍රඥා ශික්‍ෂාවයි. මේ ශික්‍ෂාතුන භාවනා අතින් සම්පූර්වන ලෙස උනන්දුවෙන් භාවනා කරන්නේයැයි දැක්වීම පිණිස සික්හතිී. යන පදය බුදුරජාණන් වහන්සේ වදාරා ඇතිසේක විශුද්ධි මග්ග දෙසිය දෙක පිටුවෙන් තවද අස්සසීසාමීති පස්ස සිස්සාමීති එනම් ආශ්වාසවාතය ඇතුළට ගන්නෙමි ප්‍රාශ්වාසවාතය පිට කරන්නෙමි යැයි අනාගත විභක්තියෙන් දේශනා කොට ඇත්තේය හේතුව මෙසේය මෙම තුන්වන පියවරෙහි සිට එක ආශ්වාස ප්‍රාශ්වාසය මුල මැද අගවශයෙන් සියල්ල ප්‍රකටවම දැනගන්නා ඥානය දෙක ආශ්වාස ප්‍රශ්වාස සුම්වීම ප්‍රකටව දැනගන්නා ඥානය තුන ප්‍රීතිය සමග ධ්‍යානාංගයන් ප්‍රකටව දැනගන්නා ඥානය, ප්‍රීතිය සමග ධ්‍යානයන් හි අනිත්‍ය දුක්ක අනාත්ම ප්‍රකට කරගන්නා ඥානය ්‍රයිභූමික සංස්කාර ධර්මයන් හි අනිත්‍ය දුක්ක අනාත්ම යන මේවා ප්‍රකටව විනිවිධ දකිනා ඥානය යන මේ වටිනා ඥානයන් පහළ වුණු පිණිස ප්‍රතිපදාවට අනුකූලව උනන්දුවෙන් භාවනා කළියයුතුයයි දැක්වීමට කැමතිව මේ තැන්හි පටන් ආනාපාන ප්‍රතිපදාව අනාගත විභක්තිය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබෑත ආනාපාන ප්‍රතිපදාවේ චතුර්ත චතුෂ්කය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් විපසනා කොටස බලන්න හතර ආශ්වාස ප්‍රාශ්වාස සංසිනීම පස්සම් බයං කාය සංකාරං අස සිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති ලාරික වූ ආශ්වාස ප්‍රශ්වාස කාය සංස්කාරධර්මය ශාන්ත වනසේ, ආශ්වාසවාතය ඇතුළට ගන්නෙමී හික්මෙයි. ඕලාරික වූ ආශ්වාස ප්‍රාශ්වාස කාය සංස්කාර ධර්මය, ශාන්ත වනසේ, ප්‍රශ්වාසවාතය පිට කරන්නේෙමී ඇයි හික්මෙයි. පින්වත් යෝග අාවචරය ඔබ හිඳගන්නා වාරයක් වාරයක් පාස, ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහිම සති අකණ්ඩ වනසේ පවත්වන්න. සති අකණ්ඩ වූ පසු එම ආශ්වාස ප්‍රාශ්වාස දිග කෙටි බව, ශීක්‍රව හා සෙමෙන් සිදුවන බව වැටහීම පිණිස දිගටම උත්සාහවත් වෙන්න. භාවනා සිත එම ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි දීර්ග කෙටි බව තහවරුුවොන ලෙසට ශාන්තව සමීපෝ පිහිටි විට එම ආනාපාන අරබුණ දීර්ගවටද මුලමැදාග ප්‍රකටව දැනගනු පිණිස දිගටම උත්සාහ කරන්න. හුස්ම කෙටිවූ විට ද මුල මැදාගෑ සියල්ල ප්‍රකටව දැනගනු පිණිස දිගටම උත්සාහ කරන්න. මෙසේ උත්සුක වෙද්දී ආශ්වාස ප්‍රාශ්වාසය හැපීම ප්‍රකටවන ස්ථානයේ සිට ඇතුළටද පිටතරද ආශ්වාසය හා ප්‍රාශ්වාසය අනුගමනය නොකරන්න හැපීම ප්‍රකට වන ස්ථානයේම හිත රඳවාගෙන භාවනා කරන්න. මෙසේ මුළමැදාග සියල්ල ප්‍රගටව දැනගත හැකිවනු පිණිස උත්සාහ කරමින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ පයක් දෙකක් පමණ හිඳගන්නා වාරයක් වාරයක් පාසා ශාන්ත ලෙස සමීප ලෙස පිහිටන විට එම ආශ්වාස ප්‍රාශ්වාස සියුම් සුමට වේවායයි කැමති වෙමින් ල ැදාග සියල්ල ප්‍රකට වනසේ දිගට උත්සහ කරන්න. ආශ්වාස ප්‍රාශ්වාස ආයාසයෙන් සියුම් කිරීම සුමට කිරීම නොකළ යුතුයි. එසේ කළහොත් සමාධිය කැඩී බිදීයා හැකිය. විශුද්ධිමාගේ දෙසයතුන පිටුවෙන් ඕලාරි කෝලාරිකයේ කාය සංකාර පස්සම් බීතිී අබහෝග සමන්නහාර මනසිකාර පච්ච වෙක්க்கනා. තේරුම ඕලාරික ඕලාරික වන්නා වූ කාය සංස්කාර නම් වූ ආශ්වාස ප්‍රාශ්වාස හුස්මරැල්ල ඇතුළු කිරීම පිටකිරීම ශාන්තවේවායයි ප්‍රථමයෙන් සැලකීම එනම් අභෝග සිත නැවතනැවතත් සමාධගගත කිරීම එනම් සවන්නාහාර සිත යෙදීම එනම් මනසිකාරය විමසුම එනම් ප්‍රත්්‍යවේක්ෂාව නැත්නම් විවංසාව. යන මේ අභිප්‍රයන් හතර යෙදී ඇත්තේ නම් ප්‍රමාණවත්්‍යය ආනාපානය ආයාසයෙන් සියුම්කිරීමට කටයුතු කිරීමෙන් සමාධිය කැඩීබිඳී යනවාටත් වඩා සිත වෙහෙසට පත්වන්නේය යෝගියාද වෙහෙසට පත් වන්නේය. ඒ නිසා ආනාපානය සියුම් විය යුතු සාන්තවයුතු යන අභිපාය පමණක් ඇතිව ස්වභාවික ක්‍රමේයට දිගටම හුස්මගන්න. මෙසේ භාවනා කිරීමෙන් සමාධිය ශක්තිමත් වීමෙන් ආනාපාන හුස්මරැල්ල ක්‍රමේෙන් සියුම් විය හැකිය. මේ සියුම් හුස්මරැල්ල සමඟ භාවනාසිත වඩ වඩාත් ශාන්තවන ලෙසට අරමුණට සමීපූණ ලෙසට ශක්තිමත් සතියකින් සමාධිමත් ලෙස භාවනා කරන්න මට්ටමට සියුම් වූ හුස්මරැල්ල පරිග්‍රහ කළ හැකි ඉතා ශක්තිමත් සතියත් සියුම් හුස්මරැල්ල ප්‍රකටලෙසි දතහැකි ඉතා ශක්තිමත් ප්‍රඥාවත් විශේෂයෙන් අවශ්‍යය. මෙලෙස උත්සාහ කරද්දී වරින්වර ආශ්වාස ප්‍රාශ්වාස අප්‍රකට වී හැකිය හුස්මරැල්ල සොයතත් නොදනීයා හැකිය එවිට මුලින් හැපීම් දැනනු තැන සිතරඳවාගෙන ට මානාපානය කරන්නෙමියයි සිතට ගෙන දිගටම නිරීක්ෂණය කරන්න තමාගේ සති සම්පජනය ශක්තිමත් නොවන නිසා ආශ්වාස ප්‍රාශ්වාස නොවැටහෙන්නේ යැයි සලකා මුලින්ම හැපීම ප්‍රකට වූ තැනම හිත තබා භාවනා කරන්න යෝගාවචරයන්ගේ මෙවැනි අවස්ථා පිළිබඳ බුදුරජාණන් වහන්සේ පහත්ස සඳහන් ලෙසට වදාළ සේක සංයුත නිකාය පහත් දෙක එකසිය තිහපිටුව නාහං භික්කවේ මුට්ට සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනං වදාමි. තේරුම මහනිනි මම ආනාපානය පරිග්‍රහ කළහැකි සතිය නැත්තා වූ සතිය දුරුවල වූ ආනාපානය ප්‍රකටවම දනගත හැකි වූ වටහාගතහැකි වූ සම්පජාන ඥානයේ නැති පුද්ගලයාට ආනාපාන සති සමාධි භාවනාව නොවදාරන්නෙම සිහිනුවනින් පිරිපුූන් පුද්ගලයාටම පමණක් ඕනෑම කමටහනක් සාර්ථක වන්නේය. මේ ආනාපාන කර්මස්ථානය හැර අනිත් කර්මස්ථානයක් ඉදිරිපත් කරගෙන භාවනා කරන යෝගාවචර පුද්ගලයාට තමාගේ කමටහන් අරමුණ සමාධිය ශක්තිමත්වන තරමට වඩාත් ප්‍රකට වන්නේය. එහෙත් මේ ආනාපාන කමටහන වනාහි ඒ අතින් දුෂ්කරකකි ඉතා දුකසේ වැඩියයුතු භාවනාවක්ද වෙයි මහා පුරිස යන ගෞරව නාමය ලබාගන්නා වූ සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ බුද්ධ පුදතනම් වූ සම්මා සම්දුරජාණන් වහන්සේගේ ශලාවක යන මේ තුන් උතුමන් වහන්සේලාට නම් මේ ආනාපානය සිත යොදන ගෝචර ස්ථානය වන්නේය නිරර්ථක නොවන්නේය මෙ හීන දුරුවල පුද්ගලයාට පහසු කර්මස්ථානයක් නොවන්නේය විශුද්ධ ර්ග දෙශය දාය පිටුවෙන් මෙතෙක් සඳහන කර කළුණු අරනුව ආනාපානය වඩන්න. ඉහත කරුණු අනුව මෙතෙක් මනසිකාරය පැවැත්වීම කරන්නේ නම් ආනාපාන අරමුණද ශාන්ත වන්නේය සුකුමද වන්නේය. ඒ නිසා මෙට බලවත් සති අද්ද ප්‍රඥාවක්ද අශ්‍ය වන්නේ මය ආනාපාන නිමිත්ත පහලවීම ආශ්වාස ප්‍රාශ්වාස, ඉතාමත් සුම් සුකුමතරවීම නිසා අප්‍රකට වීගිය අවස්ථාවේ මුලි නාස්වාස ප්‍රාශ්වාසය හැපීමම ප්‍රකටව දැනනු නාසිගා ග්‍රෙහි නැත්නම් උඩු තොලෙහි භාවනාසිත ශාන්තලෙස තබාගෙන භාවනාකරගෙනන අවස්ථාවේ සියුම් වූ හුස්මරැල්ල නැවත දැකේ හැකිය. සතිසම්පජඥය ඥාන ශක්තිය වැඩුණු අවස්ථාවට මෙසේ නැවත පත්විය හැකිය මෙසේ සුකුමතර වූ හුස්මරැල්ල මත භාවනාසිත ශාන්තව සමීපව අනුගමනය කරන අවස්ථාවේ සමාධිය ශක්තිමත් වූ විට නිමිත්ත මතුවිය හැකිය මෙ වනාහි බහුලොව සිදුවිය හැකි ක්‍රමයයි. පටිසම්බිදා මග්ග පාලියෙහි තුන්සිය තිස්පහ පිටුවේ පටිසම්බිදා අට්ටකතාය තුන්සිය පනස් එක පිටුවයිෙන් දීර්ග කෙටි වශයෙන් භාවනා කරන කොටසහිද නිමිත්ත පහළවිය හැකි බව දක්වා ඇත අතීතෙහි පරිග්‍රහ කිරීම් වශයෙන් පාරමී ශක්තිය සම්පූර්ණව ඇති යෝගාවචර පුද්ගලයන්ට මේ දීර්ග කෙටි ලෙස පවතින තත්වයේ දීද ආනාපානේ මුළමැද අගයන සියල්ල ප්‍රකටව දැනගැනීම සොඳහා භාවනා වඩන අවස්ථාවේ දීද ආනාපාන හුස්මරැල් සිවම්වනලස පුහුණු කරන තත්ත්වයේ දීද. යන මේ දීර්ග, රස්ස, සබ්බකාය, පස්සම්බය යන වාරහතර තුළදීම නිමිත්ත පහළ විය හැකිය. සමහරයෝගීන්ට ආලෝකය ප්‍රථමයෙන් පහළ විය හැකිය. සමහරයෝගීන්ට ප්‍රථමයෙන් නිමිත්ත පහළ විය හැකිය. එහෙත් ආලෝකයට අවධානය යොමු නොකළ යුතුය ප්‍රකෘති වූ ආශ්වාස ප්‍රාශ්වාස හුස්මරල්ලට පමණක් අකණ්ඩව සතිය යොමු කොට භාවනා කරන්න. නිමිත්ත පහළවන අවස්ථාවේ ලදරු නිමිත්ත තහවරු නැති ස්වභාවයක පවතින නිසා නිමිත්තට අවධානය එනම් මනසිකාරය යොමු නොකොට ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාස හුස්මරැල්ල අනුව පමණක් මනසිකාරය පවත්වන්න ඉතින් දීර්ග කෙටි වශයෙන් මැනහි කරන විට නිමිත්ත පහල වුණි නම් යට අවධානය යොමු නොකට සබ්භකාය පටිසංවේදී එනම් ආශ්වාස ප්‍රශ්වාසු හුස්මරල්ලේ මුලමැදාගේ යන සියල්ලෙහි ප්‍රකටව වැටහීම පිණිසද පස්සම් බය එනම් ආශ්වාස ප්‍රශ්වාස හුස්මරල්ලේ සියුම්බව ශාන්තව නිවීයාම පිණිසද දිගටක් පුහුණු කරන්න මේ අවස්ථාවේ නිමිත්තද ටිකෙන් ටික තහවුරු විය හැකිය ඉදි නාශ්වාස ප්‍රාශ්වාස හුස්මරල්ලෙහි මුල මැද අග යන සියල්ල ප්‍රකටව වැටහෙනු පිණිස පුහුණු කරන අවස්ථාවට පැමිණිමට නිමිත්ත පහළ වී නම් එම නිමිත්ත නොබලා ආශ්වාස ප්‍රාශ්වාස හුස්මරැල්ල සියුම් වනතෙක් පුහුණු කරන්න සියුම් වප පත් හුස්මරැල්ල මත භාවනාසිත ශාන්ත ලෙස සමීප ෙස තැබිය හැකිවීම අනුව හුස්මරැල්ලද නිමිත්තද සමානව වෙන් කළ නොහැකි ලෙසද පහල වු අවස්ථාවේ මේ සමාධිය වඩා තහවරුවන ලෙසට දිගටම වඩන්න ඉදින් ඉහත පැහැදිලි කළ අයුරින් දීග එනම් දීර්ග රස්ස එනම් කට සබ්බකාය එනම් මුලමැදා ගෑන සියල්ල පස්සම්බය එනම් සියල්ල සුකමෝන ලෙස සුකුමතර ඕොන ලෙස හික්මීම යන අවස්ථා හතර ක්‍රමාණුකූලව එක් අවස්ථාවෙන් අනෙක් අවස්ථාවට භාවනා කරන්නේ නම් පස්සම්බය අවස්ථාවට පැමිණි විටම නිමිත්ත පහලවීම වන්නේය. පටන් ගැනීමේ අවස්ථාවයේදී නිමිත්තෙහි තහවුරු නැති ස්භාවය ඇති නිසා නිමිත්ත වෙත අවධානය යොමු නොකොට ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස හුස්මරැල්ල වෙතට අවධානය යොමු කරන්න. හුස්මරැල්ලත් නිමිත්තත් වෙන් කළ නොහැකිලෙසට පහළ වූ විට හුස්මරැල්ල යනු නිමිත්තය නිමිත්ත යනු හුස්මරැල්ල යන වැටිහම් මට්ටමේදී නියම වූ ප්‍රමාණුකූල තත්වයට පත්වීම වන්නේය ආශ්වාස ප්‍රශ්වාස හුස්මරැල්ල අරමුණු කළ විට නිමිත්ත ද අරමුණු කළලා වන්නේය. නිමිත් අරමුණු කරකාලිහි හුස්මරැල්ල ද අරමුණු කලාා වන්නේය. මෙසේ සිදුවන විට ක්‍රමය නිවැරදි බව පත්වනා වන්නේය. දෂ්කරතා. සමහර යෝගාවචර පුද්ගලයන්ට හුස්මරැල්ල හා නිමිත්ත වෙන් කළ නැහැකි සේ නොවී හුස්මරැල්ල එකක්. නිමිත්ත එකක් වශයෙන් වෙන්වෙන්ව ලැබිය හැකිය. නිමිත්ත නාසිකාග්‍රේසිට වියතක් අඩියක් තරම් දුරින් පහළවිය හැකිය. අඟල් එකක් දෙකක් ඈතින්ද පහළවිය හැකිය විවිධ දුරප්‍රමාණවලින් විවිධ සටහන්වලින් හා විවිධ වර්ණවලින් ද නිමිත්ති පහළවිය හැකිය. ඉහත විස්තර කරන්නට යෙදුන විශුද්ධි මාර්ග අටවාාවෙහි සඳන්දේ අමතක නොළ යුතුයි ්ට්ට පුට්ට කාසේ පණසතින් ටපෙත්තුවා භාවනස්සව භාවනං සම්පජති. එනම් ආශ්වාස ප්‍රශ්වාස හුස්මරැල්ලෙහි හැරම් ප්‍රකටවිය හැකි නාසිගාග්‍රයහෝ උඩුතුොළ මතහෝ යන දෙතැන අතරී හුස්මරැල්ල හැපීම ප්‍රකට දැනෙන තැන ආනාපාන පරිග්‍රහ කළහැකි සතිය පිහිටවා ආනාපානකමටහන වඩන පුද්ගලයාගේ සන්තානය තුළ ආනාපාන සති සමාධි භාවනාව සම්පූර්ණ භාවයට පත්වවෙයි. විශුද්ධි මාර්ගය දෙසිය අහයපිටුව. මේ අවස්ථාවේදී මේ අනුශාසනාව අමතක නොකළ යුතුයි වෙනත් විුදියකට කියතොහොත් මේ නිමිත්තෙහි වර්ණය වශයෙන්ද අවධානය යොමු නොකළ යුතුයි. මේ නිමිත්ත ඇතිව පිහිටන අවස්ථාවේ දී නිමිත්තට අවධානය යොමු නොකට ආශ්වාස ප්‍රාශ්වාස හුස්මරැල්ල හැපෙනතන වශයෙන් නාසිකාග්‍රේහෝ උඩු තොල යනමේ දෙකෙන් එක තනක් සිත පිහිටුවාගෙන ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස හුස්මරල්ල අනුව භාවනා කරන්න. ක්‍රමයෙන් සමාධිය ශක්තිමත් වූ අවස්ථාවයේදී නාසිකාග්‍රේ හෝ උඩුතොල මත හෝ තහවරුවන ලෙස සිත පිහිටවා භාවනා කිරීමෙන් නිමිත්ත ලංවී තහවරුුවනු ඇත නිමිත්තහා ආශ්වාස ප්‍රශ්වාස රැල්ල වෙන් කළ නොහැකි ලෙස ඒකා බද්ධ වූ අවස්ථාවේදී භාවනාක්‍රමය නිවැරදි බවට පත්වන්නේය වැල කිය යුතු අතානේනතං නිමිත්තං නේව වන්නකෝ මනසිකා තබ්බං න ලක්කනෝ පච්ච වෙක්කි තබ්බං රුම යෝගාවචරයා විසින් එම නිමිත්ත වර්ණවශය මෙනිහි නොකළ යුතුයි ලක්ෂණ වශයෙන් ප්‍රථ්‍යවේක්ෂා නොකළ යුතුයි. විිසුද්ධිමාර්ගය දෙසේ කුළහ පිටුව. ආනාපාන කර්මස්ථානයේෙහි පරිකර්ම නිමිත්ත උග්ගා නිමිත්ත පටිබාග නිමිත්තයැයි නිමිති ආකාර තුනක් ඇත්තේය. එක පරිකර්ම නිමිත්ත. ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාසේද, පරිකර්ම නිමිත්තයැයි හැඳින්වෙයි. ආනාපාන කර්මස්ථානය ප්‍රථම චතුෂ්ක එහි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට ඇති ලෙසම ක්‍රමාණු කෝලව උත්සාහ කිරීම නිසා සමාධිය බලවත්වූ කාලිහි භාවනා ශක්තිය හේතුවෙන් පහළවන දුමක්වැනි වූ බොඳ වූ ආනාපාන නිමිත්තද පරිකර්ම නිමිත්ත නම්වෙයි දෙක උද්ගහ නිමිත්ත. භාවනා ශක්තිය හේතුවෙන්ම පහළවන පොළුන් කැටියක් මෙන් වූ තනි සුදු වූ ආනාපාන නිමිත්ත උග්ගහ නිමිත්ත නම් වෙයි. මේ සාමාන්‍ය ක්‍රමය ලෙස හිත තබාගන්න අනිකුත් වර්ණයන්ද පහළවීමට ඉඩ ඇත්තේය. තුන පටිබාග නිමිත්ත භාවනාවේ ශක්තිය නිසාම මතුවී ආ ඉරබටු තරුවසේ බීප්තිමත් ආලෝකමත් ආනාපාන නිමිත්ත පටිබාග නිමිත්ත නම් වෙයි. මෙයද සාමාන්‍ය ආකාරය බව සිහි තබාගන්න. ආනාපාන කර්මස්ථානයට අනුව භාවනා වැඩීමේදී දුමක් වැනි වර්ණ ඇති බොද වූ පරිකර්ම නිමිත්ත හෝ සුදුපාට උග්ගා නිමිත්ත හෝ. කාන්තිමත් පටිබාග නිමිත්ත හෝ පහල වූ අවස්ථාවේදී එම නිමිත්තේ වර්ණය මනසිකාරයට නැංවී යුතු නොවෙයි. මේ නිමිති වර්ණය මනසිකාරයෙන් වර්ණ කසින පැත්තට සිත ඇදී යනු ඇත. එසේ නමුත් නියම වර්ණ කසිනේද එලෙස නොලැබිය හැකිය. වර්ණ කසින ලෙස වැඩිය හැකි නිමිති අතරට ආනාපාන නිමිත්ත ඇතුළත් නොවෙයි. රළු බව බර බව, රුදු බව සිනිදු බව සැහැල්ලු බව පටවිධාතුයේ ස්ොභාව ලක්ෂණෝය. වැගිරෙන බව පිඩු කරන බව ආපෝධාතුයේ ස්ොභාවලක්ෂණයෝය. උණුසුම් බව සිසිල් බව තේජෝධාතුයේ ස්ොභාව ලක්ෂණයෝය. තල්ලුුවීම ආධාරවීම වායෝධාතුයේ ස්ොභාව ලක්ෂණෝය මෙසේ මේ සතරමහා භූතයන්ගේ සොකීය ස්වභාව ලක්ෂණ ඇත. යෝගාවචරයා ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාස අරමුණ වැඩීමෙන් ලැබෙන පරිකර්ම නිමිත්ත උග්ගා නිමිත්ත පටිබාග නිමිත්ත යන එම නිමිති සියල්ල ස්වභාව ලක්ෂණ වශයෙන් මනසිකාරයට නොනැගවිය යුතු ය මේ ආනාපාන නිමිති සියල්ලෙහි පිහිටා ඇති මහාභූත හතරයේ ස්වභාව ලක්‍ෂණයන්ට අනුව මනසිකාරයේ පැවැත්වී යුතු නොවෙයි. එසේ මනසිකාරය පැවැත්වූොත් ධාතු කර්මස්ථානයට වැටෙන්නේය. එ ආනාපානාසති භාවනාව නොවන්නේය. ධාතුකර්මස්ථාන භාවනාට අනුවුවෝද ආනාපානය ඇති සතරමහාභූත පමණක් මනසිකාරයට නැංවීම ප්‍රමාණවත් නැත. ධාතු කර්මස්ථාන සංශිප්ත ක්‍රමය අනුව භාවනා කරන විට මුළු ශරීරයම සමස්තයක් ලෙස ගෙන එහි සත්‍රමහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයන් මනසිකාරයට නැංවී යුතුවන්නේය. ධාතු කර්මස්ථානයේ විස්ථාර ක්‍රමයේදී දෙතිස් කොටස් තුළ ඇතුළත්. එකක් පාසා සතරමහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයන් මනසිකාරයට නැවී යුතුවෙයි. අනි්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය යන ත්‍රිලක්ෂණය දුක්ක සත්‍ය හා සමුදේ සත්‍යය නම් වූ සංස්කාර ධර්ම සියල්ල හා සම්බන්ධයෙන් සාමාන්‍ය ලක්ෂණ නම් වෙයි. යෝගාවචරයා ප්‍රකෘති වූ ආශ්වාස ප්‍රාශ්වාසයේ ඇතුළත්වූ එම ආනාපාන නිමිති සියල්ල සාමාන්‍ය ලක්ෂණ වශයෙන්ද මනසිකාරය නොපැවෙත්ති ුතුය. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණ ප්‍රකට කරන විපස්සනාවට අනුව එකින් එක මෙනිෙහි නොකළ යුතු භාවනා නොකළියයුතු හේතුව කුමක් දෙයත් විපස්සනාව යනු දුක්ක සත්‍යය සමුදය සත්‍යය නම් වූ පරමාර්ථ ධර්මයන්හි ඇති ත්‍රිලක්ෂණ එකන එක මනිසිකාරයට නැංවීමේ කර්තාවියකි. ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස අනුව පහළ වන ආනාපාන නිමිති සියල්ල සමූහ පඥත්ති සන්ටාන ප්ඥත්ති යනාදී වූ විසද නොවූ ප්ඥත්ති ගණය ප්ඥත්ති ධර්මයන් කුමක් වුවත් ඒවා විපසනා ඥානයන්ට ගොදුරු අරමුණු නොවයි. මේ නිසා එම නිමිති සම්බන්ධව සාමාන්‍ය ලක්ෂණයට අවධානය යොමු නොකළ යුතුයි නි ප්‍රකෘතිය ආශ්වාස ප්‍රාශ්වාස අරුණ කොට ආශ්වාස ඇති අ්‍යයිද ප්‍රශ්වාස ඇතිවීම අනිත්‍ය යිද භාවනා කරන්නා බුද්ධ දේශනාවට පිටුපා සිටින්නෙකු සේය. විසුද්ධිමාරර්ග දෙසිය හැටපිටුවෙන් අස්සාස පස්සාාසෝ චිත්ත සමුට්ඨානාව චිත්තජයේ අස්සාස පස්වාස කොට්ටාසේපි ඕජට්ටමකං ජේව සද්ධෝ නව විසුද්ධි මාර්ගය හරසිය හලෙස් දෙක පිටුවෙන්. තේරුම ආශ්වාස ප්‍රාශ්වාස චිත්ත සමුට්ටාන වෙයි චිත්තජ ආශවාශ ප්‍රාශ්වාශ කොට්ටාෂයන්හිදු ඕෝජාව අටමනි කොටගත් අෂ්ටකය හා ශබ්ද දැයි රූප නවයක් වෙයි. පින්වා යෝගාවචරය ධාතු කර්මස්ථාන විස්ථාරක්‍රමය සාර්ථකව වාාවනා කිරීමට හැකිවූ විට සිත අනුව වන්නා වූ ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාස කොට්ටාශයන්හි මහාභූත හතර ඥානයෙන් විසඳව දකිනතෙක් අවධානය යොමුකොට බලන්න. සාමාධිය සම්පූර්ණ වී තහබුරුවූ විට රූපකලාප කුඩා කොටස් හමුවීමට දැකීමට ඉඩ ඇත ඒවා ඥානයෙන් විග්‍රහ කොටට ධාතු මනසිකාරය පවත්වන්නේ නම් රූප කලාප එක එකක් තුළ පටවි, ආපෝ, තේජෝ වායෝ වන්න ගන්ද, රස, ඕෝජා, සද්ද යන නවාකාර රූපධර්මයන් ඥානයෙන් විසඳව දැනගතහැකි වන්නේය මේ නවාකාර රූපධර්මයෝ ත්‍රිලක්‍ෂණ වශයෙන් විපස්සනා වැඩීමට සුදුසු පරමාර්ථ රූපධර්මයෝ වෙති. මේවා විසද නොකරගෙන ඥානයෙන් වෙන්කොට නොගෙන නොදැන නොදැක ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාසය අඩංගු ආනාපාන නිමි ත්‍රිලක්‍ෂණ වශයෙන් විපස්සනා වඩන්නේ නම් එය නියම විපස්සනාවක් නොවන්නේ යැයි සලකාගතයුතුය. නිමිත්ත සමග ක්‍රීඩා නොකළ යුතුයි. විසුද්ධිමාර්ගය අසූතුනු පිටුවෙන් තේසුහි ආනාපාන නිමිත්තං තාව වඩයතෝ වාතරාසියේව වඩ්ඩති ඕකාසේනවා පරිව්ජනීනං ඉති සාධීනවතා ඕකාසේනව පරිව්ජිනත්තාාන වඩ්ඩේ තබ්බං. තේරුම මේ කර්මස්ථානය අතරින් ආනාපාන නිමිත්ත වනාහි වැඩීම සඳහා කටයුතු කරන විට වාත සමූහ වාතරාසිම වැඩිවෙයි. ආනාපාන කමටහන ආශ්වාසු ප්‍රාශ්වාස හැපීම් ප්‍රකට වනතැන සිහිය පිහිටුවා භාවනා කළ යුතුයයි ඒ ආනාපාන කරමස්ථානයට ස්ථානය සම්මත කරන ලදී. මේ නිසා වාතරාසි වැඩීම නම් වූ වරද ඇතිබැවිද හැපීම ප්‍රකට වන තැන ස්තීරලෙස් සම්මත කරන බැවින්ද. ආනාපාර නිමිත්ත වැඩීම පිණිස කටයුතු නොකළ යුතුයි. මේ උපදෙස් මාලාව සැලකිල්ලෙන් උතුම් කොට සලකා අනුගමනය කළ යුතු වන්නේය. ඒ නිසා පිංවත් යෝගාවචරය ඔබ එම ආනාපාන නිමිත්ත විශාලවනු පිණිස, කුඩාවනු පිණස, දීර්ගවනු පිණස ඇත්වනු පිණස ලවනු පිණිස සුදු වනු පිණසහවනු පිණස රතු නිල් ආදී වශයෙන් වනු පිණිස උත්සාහ නොකළ යුතුයි. එලෙස උත්සාහ කළොත් ඔබ ප්‍රාර්ථනා කරන ආනාපාන ධ්‍යානයට ළඟාවිය නොහැකි වෙයි. විශ්වාස නොකරන්නේ නම් සොකී අදදැකීම් මත උත්සහ කොට බලත්වා එවිට මේ ඔබට ප්‍රත්‍යක්ෂ වසයෙන් දැනගත හැකි වේවි. නිමිති විවිධ වර්ග මේ ආනාපාර නිමිත්ත වනාහි සියලු යෝගාවචරයන්ටම එකහා සමාන නොවේ. සහර යෝගාවචරයන්ට සුව පහසු ඇතිව විසුද්ධි මාර්ගය දෙසිය දහැපිටුවෙන් ඉඹුල් පුළුන් මෙෙන් උග්ගා නිමිත්තද කපු පුළුන් මෙෙන් උග්ගා නිමිත්තද වාතධාරාවක් මෙන් උග්ගහනිමිත්තද උදෑසන තරුව මෙන් උග්ගහ හා පටිභාගනිමිතිද, මිනි කැටමෙන් පටිබාගනිමිත්තද මුතු ඇටයක් මෙන් පටිභාගනිමිත්තද සමහරයෝගීන්ට ගොරෝසු දුෂ්කර ස්පර්ෂ ඇතිව කපු ඇටයක් මෙන් උග්ගහ හා පටිබාගනිමිත්තද. හරවත් ලීහුලක් උග්ගහ හා පටිබාගනිමිත්තද ප්‍රකට විය හැකිය. සමහරයට දික්ව පටුකොට ගෙතුූ හුයක් මෙ උග්ගහ හා පටිබාගනිමිත්තද මල් දමක් මෙ උග්ග හා පටිබාගනිමිත්තද. දූම සිකාවක් එනම් දුම්සිලුවක් මෙන් උග්ගහ හා පටිබාගනිමිත්තද. පැතිරගිය මකුළු දලක් මෙන් උග්ගහ හා පටිබාගනිමිත්තද ැතිරීගිය වලාහක පටලයක් මෙන් උග්ගහ හා පටිබාග නිමිත්තද නෙළුම්මලක්මෙන් රථචක්‍රයක් මෙන් චන්ද්‍ර මණ්ඩලේමෙන් සූරය මණ්ඩලේමෙන් ඒ ආකාරයෙන් උග්ගහ හා පටිවාාග නිමිත ද මතු වී ප්‍රකට විය හැකිය ඒවන් ඒක මේව කම්මට්ටානං සංඥාතන සඥානානතාය නානතෝ උපප්ටාති සංඥජං හි ඒතං සඥං නිධනං සඥං පබවං තස්මා සඥාය නානනතාය නානතෝ උපට්ටාති වේදි තබ්බෝ. සඥනානයාති නිමිත්තු පාට්ඨානතෝ පුබ්බේව පවත්ත සඥානං නානාවිදභාවතෝ. තේරුම පරිද්දෙන් නිමිත්ත වැටහීමට කලින් පූරභාගේ පැවැති සං්ඥාවන්ගේ නානාභාවය නිසා එකම වූ කමටහනින් පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙලාව වෙලාවටද. විවිධ නිමිති පහළවය හැකිය. එය සත්‍යයකි මේ ආනාපාන නිමිත්ත ආනාපානසති සමාධිභාවනා සญ්ඥාවෙන් උපදී. භාවනා සං්ඥාවෙන් සලකුණු ගැනීමද තුළනය කිරීමද සිදවෙයි. භාවනා සංඥාව නිධානය කොටද ප්‍රභව කොටද ඇත්තේය එම නිසා භාවනා සං්ඥාවන් හි නානාභාවේ හේතුවෙන් විධාකාරයෙන් නිමිති ප්‍රකටවෙයි. විශුද්ධි මාර්ගය දෙසි දාහයපිටුවෙන්. ආනාපාන සති සමාධි භාවනාව පරනත වූ විට නිමිත්ත පහලවීමට පෙර යෝගාවචරයාගේ සන්තානය තුළ නිමත්ත සම්බන්ධව කලින් ඇසීමෙන් වේවා පොතපත කියවීමෙන් හෝ වේවා. නිිත්ත මෙයාකාරයයි නිමිත්ත සම්බන්ධ විවිධ අදහස් සටහන් සං්ඥාවන් වරින් වර පහළ වියහැකය. මේ සං්ඥාවන්හි විවිධභාවය නිසා විවිධවර්ගේ නිමිති විවිධ වර්ගේ රූප සටහන් විවිධවර්ගේ වර්ණ පහලවීමට ඉඩ ඇත නිමිත්ත පහලවීමෙන් පසු ද භාවනා සඥාව නැවත වෙනස්වීමෙන් නිමිතිවල සටහන් වර්ණ වෙනස්වීම් සිදුවයි. මෙසේ පෙරයි රාශියක් සිදුවන්නේ නම් ධ්‍යාන සමාධයට පැමිණීමේදී දුෂ්කරතා බොහෝ වියහැකය. මේනිසා යෝගාවචරෝභ නිමත්තහා සම්බන්ධ සං්ඥාවන් අඩුවන ලෙසට උත්සාහවත් වෙන්න නාසිකාාග්‍රේට හෝ උඩු තලට හෝ අවධානය තබා නිමිත්ත මත පමණක් සිත ශාන්තව සමීපය පිහිටන ලෙස උත්සහ කරන්න. ජලය පිරි වීදුරු බඳුනකට දැමූ මැනිකක් මුතු ඇටයක් මෙන් නාසිකාග්‍රේ හෝ උඩුතොළ මත හෝ ලංව පිහිටි නිමිත්ත මත භාවනා සිත අලවා තබා එම නිමිත්ත මත පමණක් සාවධානව තහවරු ලෙස සිත තබාගෙන මනසිකාරය පවත්තුවන්න.ැ දෙකක් යැන ලෙසට ශාන්තව සමීපය පිහිටා සිටින ලෙස උනන්දුවෙන් භාවනා කරන්න. උග්ගහ නිමිත්ත හා පටිබාග නිමිත්ත. සාමාන්‍යීෙන් පුළුන් කොට්ටියක් මෙන් ඉතා සුදුපාටට පෙනෙන නිමිත්ත උග්ගහ නිමිත්තයි. මෙය පැහැදිලි නැත. ඉතාමත් සුදුපාට ඇතිවන විට උදා තරුව ඉරබටු තරුවසේ ආන්තිමත්ව ප්‍රභාවොරව වීදුරු කුට්ටියක් සේ මැනික් කැටයක් සේ ඉතා පැහැදිලි වූ නිමිත්ත පටිබාග නිමිත්ත වෙයි. මැනික් කැටයක් සේ ප්‍රකට වන විට අපහැදිලි මැනෙක් කැටයක් සේ පහළවන නිමිත්ත උග්ගා නිමිත්තයි. ඉතා පැහැදිලි මැනිකක් සේ පහළවන වයේ පටිබාග නිමිත්තයි. ූ වර්ණ සම්බන්ධයෙන්ද මේ ක්‍රමයටම අවබෝධ කරගත යුතුයි. ඉහත සඳහන් විවිධින් විවිධ නිමිති තුළ එකොලොස් වැන්න ලෙස දක්වා ඇත්තේ දුම්සිලුවක් වැනිවූ නිමිත්තයි. මෙහි දුර්වර්ණ දූම සිකාවක් පශයෙන් ඇත්තේ පරිකාර්ම නිමිත්තයි. පුළුන් කැටියයක් ලෙසට සුදෝසුදු දුම් සිල්ුවක් වැනිව පහලබොනුගේ උග්හ නිමිත් අයි සුදුපාර නිමිත්ත පටිබාග නිමිත්තයි ඇදදලයක සටහන් ඇතිව නාසිකාග්‍රයේ පටන් පිටට පේලියට සමූහ වශයෙන් නිමිති පහලවන විට එම නිමිති පසු පස සිත නොයවා නාසිකාව අගවම ඉතා සමීපව පිහිටි නිමිත්තට සමීපව බැසගන්නා ලෙස සිත පිහිටුවන්න මෙයට අවධානය යොමුකොට නිරීක්ෂණය කරන්න ඇතුළට ගලන වාතධාරාව අනුගමනය නොකරමින් නාසිකාග්‍රයට සමයුප පිහිටා ඇති නිමිත්තමත පමණක් සිත පිහිටුවන්න. නිමිත්ත සම්බන්ධව දැනගත යුතු සියල්ල දැනගැනුමට ලැබෙනු ඇත. එහෙත් නාසිකාව සමීපය පිහිට ඇති නිමිත්තෙහි පමණක් භාවනාව සිත ගල්වා තැබූ සේ තබා ගැනුම වැදගත්තිය. එහිම භාවනාසිත පැයක් දෙකක් ලෙසට හිඳගන්නා වාරයක් පාසා ශාන්තව සමීප පිහිටන විට නිමිත්තද ක්‍රමක්‍රමයෙන් පැහැදිලි බවට හා ප්‍රභාස්ර බවට පත්ව වනු ඇත. විශේෂයෙන් ප්‍රභාස්ර නිමිත්ත පටිබාග නිමිත්තය මෙසේ පටිබාග නිමිත්ත ප්‍රකටවීමේ පටන් එම යෝගාවචර පුද්ගලයාගේ සන්තානයේ නීවරණ දුරුුවන්නේය නීවරණවලින් බැහරවසිදත තැන් පත් වන්නේය ආනාපාන සතියද එම පටිභාග අර්මුණේම යෙදී යොමූයි පවතින අතරම සමීපව පිහිටා සිටි. භාවනාසිත උපචාර සමාධිය මගින් ආනාපාන පටිබාග අරමුණෙහි මනාව පිහිටයි. මෙය විසුද්ධි මාර්ගය පිටුව දෙසේ එක්කොළහේ උගුටාගන්නාදී. එම අවස්ථාවේදී යෝගාවචරයා නිමිත්තෙහි කපුපුලුන් සේ උදාතරුව සේ. ප්‍රකට වූුදු වර්ණය අනුව සිත නොයදිය යුතුය අවධානය යොමු නොකළ යුතුය. ස්වභාව ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ අනුවද සිත නොයදිය යුතුය. සැලකිය යුතු උගගහ නිමිත්ත පටිබාග නිමිත්ත වශයෙන් තහවරු වී හුස්මරැල්ලහා නිමිත්ත එකක්සේ පැමිණ එම නිමිත්ත මත සිත ශාන්තව සමයුපව පිහිටීමට උත්සහ කළයුතු අවස්ථාවේ වරක නිමිත්ත බලමින්ද වරක හුස්මරැල්ල බලමින්ද භාවනා නොකළ යුතුය. ආශ්වාස ප්‍රශ්වාස හුස්මරැල්ල කිසිසේත් නොබලා ආනාපාන නිමිත්තටම සිත යමු කරවන්න. ඉදින් නිමිත්ත නොපෙනී නැතිවී ගියේ නම් එහිදී ආශ්වාස ප්‍රාශ්වාස හුස්මරලට් රැල්ලට හිත යොමා භාවනා කරන්න. නැවත පටිබාග නිමිත්ත පහලවී ආවේ නම් නිමිත්ත තහවුරූ විට නිමිත්තට පමණක් සිත යොදා දිගටම භාවනා කරන්න. මෙලස භාවනා කිරීමෙන් නිමිත්තද තහවුරුුවී ක්‍රමක්‍රමයෙන් උපචාර සමාධිය පහලවන්නේය. හුස්ම රැල්ලහා නිමිත්ත යන දෙකම අනුව සම අවධාන යොමුකරමින් භාවනා කළහො සමාධිය මුවහත් තිවුණු නොවී පවතිනු ඇත. දුරුවලව වැටීමට ද ඉඩ ඇත. මේ ගැන සැලකෙලිමත් වන්න. ඇත්ත වශයෙන්ම චක්‍රවර්තී රජ කුමරෙකු පිලිසඳගත් රාජ මහේසිකාවක තම චක්‍රවර්තී දරුගම රකින් නාසේ. පලින්ගු කරඩුවක බාත වූ ස්වරණාභරණයක් නැති නොවන ලෙස රකින් නාසේ. ගොවියකු තම කිරිවිදන ගොයම නාසයි එම ආනාපාන පටිබාග නිමිත්ත ආරක්ෂා කරගන්න. මෙටම බොහෝ වාරයක් නැවත නැවත අවධානය යොමු කරවන්න. මෙසේ අවධානය යොමුකොට එම උපචාර සමාධිය නැති නොවන ලෙසට සැලකිලිමත් වන්න වීරිය හා සමාධී සද්දාහා ප්‍රඥ්ඥා යන මේවා සමවන ලෙසට සතියෙන් ආරක්ෂා කොට පංච ඉන්ද්‍රිය සමබර වනසේ උත්සාහ කරන්න. මෙසේ උනන්දුවෙන් භාවනා කරන්නේ නම් එම ආනාපාන පටිබාග නිමිති අරමුණ පාදකොට චතුරතාධ්‍යානය හෝ පංචම ධ්‍යානය හෝතෙක් වැඩිය හැකිය. ඉන්ද්‍රිය ධර්ම පහ සමවන ලෙසට පුහුණු කිරීම ශද්ධා වීරය සති සමාධි ප්‍රඥායයි ඉන්ද්‍රිය ධර්ම පහකි. මේ වනාහි යෝගාවචර පුද්ගලයාගේ චිත්ත ප්‍රවාහය නීවරණය වෙත ගෙනයන්නා වූ සමතයානික මාර්ගය විදර්ශනායානික මාර්ගය යන මාර්ග දෙකින්ම බාහිරයට නොපෙරලී නියම තහවුරුවක් ආරක්ෂාවක් ලබා දෙන්නා වූ බල පහකි ඒ තුළින් ශ්‍රද්ධාව යනු ත්‍රිවිධරත්නය කර්මය හා කර්මඵල ආදී විශ්වාසය තැබී යුතු වූ සද්ධහය වස්තූන් කෙරෙහි විශ්වාසයයි පිළිගැනුමයි. ඇදහීමයි. බුදුරජාණන් වහන්සේගේ බෝධිඥාන සම්භාරය මත විශ්වාසය ඇදහීම විශේෂයෙන් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක මුසුව කල්පනා කරමින් නොපිළිගන්නා සුළු භාවය කියාපානවිට යෝගාවිච්චර ඔබ භාවනාවෙන් පිරිහෙයි. බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලඥාන නිර්වාණය පර්්‍යාප්ති යන දස ධර්මය මතද පූර්ණ පිළිගැනීම විශේෂයෙන් අවශ්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිියප්ති ධර්මය භාවනාවට මඟ පෙන්වන ධර්මයකි. මේ ධර්මය මත ශවද්ධාව සම්පූර්ණවීම විශේෂය නවශ්‍යය. ්‍ර්වාස ප්‍රශ්වාස හුස්මරැල්ල මත භාවනා කිරීමෙන් ධාන ලැබේය යන මෙ සත්‍යයක්ද නැද්ද පුළුන්රොදක් ලෙසට පහල වන උග්ගානිමිත්ත හා අයිස් කැටවීදුරුට පලිගු කටසේ ඉතා පැහැදිලිව පටිභාග නිමිත්ත පහලවීම යන මෙය ඇත්තද නැත්තද. යන ලෙසට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නොපිළිගන්නා අශ්වද්ධාව බලවත්වීමෙන්ද අද කාලේ ධ්‍යාන නොලැබිය හැකැයි කාල විපත්ති ලෙසට සැලකීමෙන්ද ඔබගේ ශ්‍රද්ධාව පිරිහෙන්නේය මෙසේ දුර්වල වූ ශ්‍රද්ධ ඔබගේ සමත භාවනා සිත සමතයානික මාර්ගය මගින් පෙරලීයා නොදීම පිණිස තහවුරුවක් ආරක්ෂාවක් කළ නොහැකි වන්නේය සමාධිකම්මිකස්ස බලවතීපී සද්ධා වට්ටති ආනාපාන කමටහන වැනිවූ සමාධිභාවන වඩන සමාධිකම්මික යෝගාවචරයා හට ශ්‍රද්ධාව බලවත්වීම අවශ්‍යය විසුද්ධිමාර්ගය අනුහය පිටුවෙන් ආනාපාන සමත භාවනා වැඩීමේදී ඇතුළුවීම පිටවීම යයි අවධානය යොමුකිරීම නිසා කෙසේ ධානයක් ලැබේ දැයි නොසිතන්න අද්දාා සම්මා සම්බුද්ධේන උත්තවිදි ඉවසසති සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වධරන ලද ක්‍රමය ඒ අයුරින්ම සපිරීමට ලැබේවා. යැයි අදහාගෙන ශ්‍රද්ධාව මුූල් කරගෙන ආනාපාන භාවනාව කරන්න. තවදුරටත් ඇදෙහීමට සුදුසු සද්ධෙහිය වස්තු නිරායාසිෙන් පිළිගැනීම ශ්‍රවද්ධා අධිමෝක්ෂ කෘත්යයි. විශේෂයෙන් ආනාපාන භාවනාව ගැන නිරායාසියෙන් පිළිගන්නා ශ්‍රද්ධ අධිමෝක්ෂ කෘත්ය ඉතා ප්‍රකටවීම නිසාද පන්ීන්ද්‍රයේ අපිරිසිුදුකම නිසාද වීරය සති සමාධි ඉන්ද්‍රියන් දුබලවීම නිසාද. ශවද්ධ ඉන්ද්‍රිය ඉතා බලවත් වන්නේය. එවිට වීර ඉන්ද්‍රියට තමා හා යෙදෙන චිත්ත චෛතසික නම් වූ සම්ප්‍රයුක්ත ධර්මයන්, ආනාපාන පටිබාග නිමිත්ත වැනි වූ සමත අරමුණ වෙතින්ද ඇදවැටී නොයාම පිණිස ඔසවා තැබීම නම් වන පග්ගා කෘතියද සතීන්ද්‍රයට ආනාපාන පටිබාග නිමිත්ත වැනිවූ සමත අරමුණ ඥානය තුළ ප්‍රකටව පහලවි කරවීමේ උපට්ட்டාන කෘත්තියද. යන දෙක නොහැකිවෙයි. සමාධන්ද්‍රීයට ආනාපාන පටිබාග නිමිත්ත වැනිවූ සමත අරමුණෙන් බාහිර අරමුණු කරාසිත නොවැනු පිණිස රකිින්න්නා වූ අවික්‍ෂයප කෘත්තියද නොපැවැත්විය හැකි වෙයි. ප්ඥින්ද්‍රීයට ආනාපාන පටිභාග නිමිත්ත වැනිවූ සමත අරමුණ විනිවිධ දැන දැක එම දස්සන කෘත්ය කිරීමට නොහැකි වෙයි. මේ නිසා රමාර්ථ ධර්ම ස්වභාවය නුවනින් කල්පනා කිරීමෙන්ද ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශක්තිමත් කරගන්නා වූ ආනාපාන පටිබාග නිමිත්ත වැනි සමත අරමනට මනසිකාරය යොමු නොකිරීමෙන්ද ශ්‍රද්ධා ඉන්ද්‍රිය දුරුවල කළ යුත්තේය. ඉதிින් வீර ඉන්ද්‍රිය එනාම් භාවනාකිරීමේ උත්සාහය බලවත්වීමෙන්ද ශ්‍රද්ධ සති සමාධී ප්‍රඥායන මේවාට අධිමෝක්ක කෘතිය උපට්ඨාන කෘත්ති්‍යය අවික්‍යේප කෘතිය හා දස්සන කෘත්තය යන කෘත්යන් එකින් එක පැවැත්විය නොහැකි වන්නේය. මේ නිසා පස්සද්දි සමාධි උපෙක්කා යන සම්බෝජ්ජන්ගයන් පහලවීම පිණිස. ආනාපාන පටිබාග නිමිත්ත වැනි වූ සමතාරමුණ මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටන අයුරු උනන්දුවෙන් කටයුතු කරන්නේ නම් අධිකව තිබුණු වීරය ඉන්ද්‍රිය අඩුුවන්නේය සමාධි ප්‍රඥාආදී ඉන්ද්‍රියන්ද අධිකව ඇත්තේ නම් මේ ක්‍රමයටම වටහා ගනිත්වා. මෙහිදී සද්ධාවහා ප්‍රඥාවද සමාධියහා වීරියද යන මේවා සම බවට පත්කිරීම ඥානවන්ත සත්පුරුෂයෝ අගේ කරත් ශ්‍රද්ධ න්ද්‍රිය බලවත් වී ප්‍රඥාව දුබල වී නම් මුද්දප්පසන්න නම්වන නිෂ්ප්‍රයෝජන වස්තුූන් පිළිබඳව අගේ දකින තත්ත්වයට පත්විය හැකිය. තීර්ථක ශිෂ්්‍ය ශ්‍රාවකයන්සේ අගේ නොකළ යුතු අගේ කිරීමට නොගැලපෙන වස්තුූ අගේ කරනවා විය හැකිය. දේව විශ්වාසය අගේ කිරීම වැනි දේවල් මෙයින් කියවෙයි. ඥාව බලවත් වී ශද්ධාව දුරුවල වීමෙන් කයිරාටික පක්ෂයට වැටෙන්නේය. නියම ලෙස ප්‍රායෝගිකව පුහුණු නොකර විවේචනය පමණක් බහුලොව කරන්නෙක් වියහැකිය. බේත් නිසා ඇති වූ රෝගයට ප්‍රතිකාර කිරීමට දුෂ්කර වන්නසේ එම පුද්ගල වර්ගයාට ද ප්‍රතිකාර කිරීම ඉතා දුෂ්කර වියහැකිය. කතා බහුලවීමෙන් ංකව වැඩ කරන්නෙක් විය හැකිය නොවැලැක්විය හැකි හබයක් ඇතිනම් බල්ලත් නොමරා පොල්ලත් නොකඩා යන ක්‍රමය පිළිගෙන පුහුණු කරන්නට ද ඉඩ ඇත හොඳයි නම් තමා නමු යන ලෙසට කතා කිරීමෙන් කටයුතු හමාර් කළ හැකය බුදු බණට පිටුපාන්නෙක් වන්නේය ශ්‍රද්ධාවහා ප්‍රඥාවන ධර්ම දෙක සම වූ විට රත්නත්‍රය කර්මය හා කර්මඵලය ආදී ඇදැහි යුතු ඇදෙය හැකි සද්දේය වස්තු පිළිගත හැකි වන්නේය. ආනාපාන ප්‍රතිබදාව බුදුරජාණන් වහන්සේ වදාළ පරිදිී පුහුණු කළ විට පාරමී ශක්තියද මුදුන් පත්වූ විට ආනාපාන පටිබාග නිමිත්තට එලඹීමට හැකිවේය පිළිගනී. ්‍යානයට එළඹිය හැකිැයි පිළිගනී. මෙසේ පිළිගත යුතු වස්තුූන් පිළිගත්තා වන්නේය මේ පිළිගන්නාසුළු ශ්‍රද්ධාව ඇතිව ප්‍රායෝගිකව ආනාපාන ප්‍රතිපධාව පුහුණු කරන විට ඥානය මගින් ආනාපාන පටිබාග නිමිත්තද ප්‍රකටවහා පැහැදිලිව දැකගත හැකිනම් ශ්‍රද්ධාවහා ප්‍රඥාව සමභාවයට පත්වූවා වන්නේය. වෙන තාකාරයට විස්තර කළහොත්. සමාධිය බලවත්ව වීරය දුබල වීනම්, සමාධිය කුසීත වූයේ කෝසජ්ජතාදයට ප්‍රිය කරන තත්වයට පත්වෙයි. යෝගාගේ චිත්ත ප්‍රවාහය අලසකම නම් වූ කෝසජ්ජ ධර්මය මගින් වසාලන්නට හැකිය. වීරය බලවත්ව සමාධිය දුබල වීනම්, සිත විසරයමින් උද්දච්චයට නැමිරවනුඇත්. විට යෝගාවචරයාගේ සිත්සන්තතිය උද්දච්චයෙන් ආතුරවිය හැක්කේය. සමාධිය අධිකනම් කෝසජ්ජද වීය අධිනම් උද්දච්චේද ඇතිවෙයි. සමාධිය හා වීරය සමබෝට පත් වූ විට එම සමාධිය අලසකම නම් වූ කෝසජ්්‍යයට ඇතුළුවීමට ඉඩන දෙන්නේය. සමාධිය හා සමභවට පත් වූ එම වීරය හිත විුරුවන උද්ධච්චයට ඇතුවීමට ඉිනොදෙන්නේය. ඒ නිසා සමාධි වීරය යන දෙක සමවන ලෙසට කටයුතු කරන්න. සමාධිය හා වීරය සමවන විට අර්පනාධ්‍යාන පහළවනු ඇත. සමතකමටහන් භාවනා කරන සමාධිකම්මික පුද්ගලයාට බලවත් ශ්‍රද්ධාව තිබිය යුතුයි. ආනාපාන පටිබාගනිමිත් අර්මුණු කොට්ට සමාධිය දියුණු කළ හැකිනම්. ඒ කාන්තයෙන්ම අර්පනා ධ්‍යානයට ළඟාවිය හැකියැයි අදහා අරමුණට නොපැකිලව බැසගන්නා අයුරින් නිදහස්ව තීරණය කිරීමේ ශක්තිය හේතුකොටගෙන අර්පනා පටිබාග නිමිත්ත අරමුණට වැදගැනීමෙන් අර්පනා ධ්‍යානයට පත්වන්නේය ධ්‍යානය වනාහි සමාධිය ප්‍රධාන කොට ඇතිවන්නකි. විපස්සනා භාවනා වඩන යෝගාවචරයාට ප්‍රඥාව පලවත් වීතුය. ෙස බලවත් වූ විට යෝගාවචර පුද්ගලයාට ත්‍රලක්ෂණය පැහැදිලිව දැන දැකගන්නා ලක්ෂණ ප්‍රතිවේධ ඥානයට පත්විය හැක්කේය. සමාධි ප්‍රඥා දෙක සමවීමෙන් ලෞකකා අර්පනාධාන පහළවීම වන්නේය. එහෙත් සමත විපස්සනං යුගනන්දං භාවේතිී එනම් සමතහා විදසුන් යුගනද්දකොට භාවනා කරයි යැයි දේශනා කකොට ඇති නිසා ලෝකෝතර අර්පනාවද මේ සමාධි ප්‍රඥා දෙක සමානවීම හෙත්තුකොට ගෙනම පහළවේ හැකියයි අවශ්‍යතාව දක්වා ඇත. සති වනාහි ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමකිරීම සමාධිය හා වීරය සමකිරීමේ යන කෘත්්‍යයන සඳහා දිගටම අකණ්ඩව පැවිතී යුතු ධර්මතාවයකි. සතිය දිගටම කොතනදීත් කවර කලකදීත් බලවත්මම තිබිය යුතුය. ඒ කාන්තෙන් සතිය උද්දච්චයට පක්ෂ වූ, අතිශයෙන් අධික ශ්‍රද්ධාව අධික වීරය හා අධික ප්‍රඥාවවාදීන්ගේ ශක්තිය හේතුවෙන් භාවනාසිත උද්්‍යච්චයට වැටීමෙන් ආරක්ෂා කරයි. අලසකමට මිත්‍රපාක්ෂිකවසිටින සමාධිය හේතුවෙන් කෝසජ්්‍යය දෙසට වැටනු විටද සිත ආරක්ෂාව ලබාදේ. එසේ නොවැටීමටද ආරක්ෂාව සලසන්නේය. මේනිසා සියල්ම වියන්ජනවලට ලුණුදමීමම් අවශ්‍ය සේම. සියලුම රාජකය කටයුතු සඳහා සියලුම කෘතියන් සඳහා දක්ෂය වූ අමාත්‍යකු සේද. සියලුම කර්මස්ථාන සඳහා ලීනව භාවනා කටයුත්තෙේ සිත පිරිහී කියවිට ද භාවනා අරමුණණෙන් සිත බාහිරට යන උද්දච්ච අවස්ථාවේදීද සතිය අවශ්‍යය. එ නිසා අතී අටුවා කතාවන්හි මෙසේ ප්‍රකාශ කොට ඇත සතිය සෑම භාවනා කටයුත්තකටම අධ්‍යවශ්‍යඇයි බුදුරජාණන් වහන්සේ වදාළසේක. මක් නිසාදයක් භාවනා කුසල් සිත සතිය මගින් ආරක්ෂාව ලබන්නේය. තවම ලංනොවූ ධර්මයන් වෙත ළඟාවීමට නොදන්නා ධර්මයන් දැනගැනුමට භාවනා කුසල් සිත සතියේ පිහිට ලබයි. සතිය නොමැතිව භාවනා කුසල් සිතෙන්ම පමණක් විශේෂධර්ම ලබා ගැනුමට ගැනුමට පොහොසත් නොවන්නේය. වෙනත්විදිකට සතිය භාවන අරමුණෙහි නොපෙනී යා නොදී රකබලා ගැනුමට පොහොසත්‍යය. භාවනා සිතද භාවනා අරමුණද ගෙලිහි යා නොදී රකගන්නේය. එම නිසා මේ සතිය විපස්සනා ඥානයෙන් සලකා බලන මනසිකාරය පවත්වන යෝගාවච්චර පුද්ගලයාගේ ඥානයහි භාවනා අරුණහා භාවනා සිත රැකබලා ගත හැකි ස්වභාව ධර්මයක් යැයි ප්‍රකට වන්නේය. සතියෙන් තොරව භාවනා සිත ඔසවා තැබීමක් හෝ කෝසජ්්‍යයට පත්වූ චිත්ත ස්වරූපය සමනය කිරීමක් හෝ නොකළ හැකිය. මේ නිසා බුදුරජාණන් වහන්සේ සතිය සබ්බත්තික එනම් සම විටම අවශ්‍ය අත්‍යවශ්‍ය යැයි දේශනාකොට වදාලසේක. බොද්ජංග ධර්ම හත සමකිරීම සඳහා පුහුණුව. ආනාපාන පටිබාග නිමිත්ත අරමුණ අමතක නොකරවන මතක්කරවන නැවත නැවතත් පරික්‍රහ කරන සතිය සති සම්බෝජ්ජගයයි. ආනාපාන පටිපාග අරමුණේ විනිවිත දැනගන්නා වූ ප්‍රඥාව ධම්ම විචය සම්බෝජ්ජගයි ආනාපාන පටිබාග නිமிිත්த்த අරමුණේ සපත බෝජ්ජාංගයන් පරිපූර්ණ වනසේ නොඩු වනස සම වනස උනන්දුවෙන් භාවනාකිරීම විශේෂයෙන් ධම්ම විචය සම්බෝජ්ජන්ගය වීර සම්බෝජ්ජන්ගය පහළ වනසේ උත්සාහයෙන් භාවනා කරන වීරය රිය සබෝජ්ජන්ගය ආනාපාන පටිභාග නිමිත්ත අරමුණෙහි ප්‍රමෝදය නම් වූ සතුට පීතිය්‍රීති සම්බෝජ්ජංගයයි. ආනාපාන පටිබාග නිමිත්ත අරමුණෙහි චිත්ත චෛතසිකයන් ශාන්තවන පස්සද්ධිය පස්සද්දි සම්බෝජ් ජංගයයි. ආනාපාන පටිභාග නිමිත්ත අරමුණෙහි භාවනාසිත ශාන්තව සමීපව තැන්පත්වන භවනම් වූ සමාධිය සමාධ සම්බෝජ්ජංගයයි. ආනාපාන පටිභාග නිමිත්ත අරමුණයේ භාවනාසිත උද්දච්ජයට හෝ ලීන බවට නොවැන ලෙසට සමභාවයට පත්කරන තත්‍ර මංජ තත්තාව උපේක්කා සම්බෝජ්ජංගයි මේ උතුම් බොජ්ජංග ධර්මහත සමෝන ලෙසට වැඩිය යුතු ඇත වීරය ඉතා අධික ලෙස දුරුවලවීම වැනිී හේතු නිසා භාවනාසිත ආනාපාන පටිබාග නිමිත්තවැනි වූ කර්මස්ථාන අරමුණෙහි පසුභාන්නේය සිත පිරිහී යාහැකිය එම අවස්ථාවෙහි පස්සද්දි සමාධි උපේක්කා යන බොජ්ජංග ධර්මයන් නොවැඩිය යුතුය ධම්ම විචය වීරය ප්‍රීති යන ගොජ්ජංග ධර්මතුන වඩන්න මෙලෙස වැඩීමට සිත සම්පහන්සනය කිරීම යැයි කියනු ලැබෙයි මෙමගින් ලීන වූසිත ඔසවා තැබීමක් වෙයි අධික උත්සාහයෙන් භාවනාකිරීම වීය අධිකවීම යන හේතුධර්මනිසා භාවනාසිත උද්ජච්චයට පත්වන්නේය නොසන්සුන් වන්නේය වැනි අවස්ථාවන් හි ධර්මවිචය වීරය ප්‍රීති යන බොජ්ජංගධර්මයන් නොවැඩිය යුතුයි පස්සද්දි සමාධි උපෙක්කා යන බොජ්ජංගතුන වඩා බලන්න අධිකව සක්‍රියවව නොසන්සුන් වූ සිත නිග්‍රා කළයුතුය බෝධි නම් වූ ආර මාර්ගඥාන ලබාගනීමට හේතුවන කරුණු බැවින් මේ ධර්මතා හතට පොජ්ජංගයයි කියනු ලැබේ මේ වනාහි පංච ඉද්‍රිය හා සත්්‍ය බොජ්ජංග ධර්ම සමකිරීම සම්බන්ධ ක්‍රියා මාර්ගයේ ශංචිපත ක්‍රමයයි. මනෝදවාරයහෙවත් පැහැදිලි බවාංග සිත අගුත්‍ර නිකායක දහට පිටුව සහති ස්‍ර පිටුවෙන්. පබස්සර මිදං භික්කවේ චිත්තා. පබස්සරන්ති පණඩරං පරිසුද්දං චිත්තන්තීති බවංග චිත්තා ඉහත සඳන් පාලි හා අටුවාක්‍රමයට අනුව බවාංග සිත වනාහි ප්‍රභාස්වරය පැහැදිලිය මෙයට මනෝදවාරං පන බවාංගතී පෞච්චතිී යන අභිධම්මත්ත සංග්‍රහපාටය අනුව මනෝදවාරය යැයි කියනු ලැබේ පධ්‍යායට ධ්‍යානයට පිවිසීමට කැමති යෝගාවචරයා හට මේ බවාංග මනෝ ප්‍රසාදය මනෝදවාරය පරිග්‍රහ කළ හැකිවීම ඥානයෙන් විශේෂීෙන් දැනකත් බව අවශ්‍යය. මජ්ජිමිනිිකායි තුන එකසති ස්පාපිටුවේ අනුපද සූත්‍රයහි සැරියුත් ස්වාමීන් වහන්සේට ධ්‍යාන අංගයන්ද සමග ධ්‍යාන ධර්මනම් වූ දාන නාමධර්ම සංග්‍රහය එකක් පාසා ඥානයෙන් විශේෂයෙන් දැනගැනුමටද ප්‍රකටව දැනගැනුමටද මේ ධර්මයන්හි ඇතිවීම, පැවතීම, නැතිවීම, ප්‍රකටවම දැන විදර්ශනා භාවනාවට නැංවීමට ද හැකි වූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. අටුවාචාරීන් වහන්සේලා වත්තාරම්මනන් පරිග්ගහිත්තත්තාය යැනුවෙන් වස්තු ද्වාරහා අරමුණු එකට පරිග්‍රහ කොට මේ ධ්‍යානනාම ධර්මයන් විදර්ශනානු කූලව භාවනාකිරීම මගින් මෙලෙස මනසිකාරය පැවැත්වී හැකි බව දක්වා ඇත. ප්‍රඥාව සම්බන්ධෙන් අගතැන් පත්වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් පවා උතුම්කොට සලකා අනුගමනය කරන ලද මේ උපදෙස්වනාහි ධ්‍යානංගද ්‍යා නාමධර්මයන්ද පරිග්‍රහ කර විශේෂඥාණයෙන් පිරිසිදු දැන විදර්ශනා කරනු කැමැති පින්වත් යෝගාවචර ඔබට අගේ නොකර නොසිටිය හැකි ගෞරුවෙන් ප්‍රමුඛතාවේ තබාගෙන අනුගමනය කළේතු අනුගමනයට වටිනා සම්ප්‍රධානුකූල උපදෙස්වෙයි පින්වත් යෝගාවචරය ඔබ ඉතා පැහැදිලි ආනාපාන පටිභාග නිමිත්ත අරමුණෙහි භාවනාසිත පයක් දෙකක් වශයෙන් ශාන්තව සමීප පිහිටවුණු පිණිස සමාධිය වඩන අවස්ථාවේදී මේ ආනාපාන පටිභාග නිිත්ත වශයෙන් පැහැදිලි වූ විට බවාංග චිත්ත පාරිශුද්ධිය පිහිටන උර කුහරය තුළ හරදය වස්තුූ තිබෙන පැත්තට අවධානය යොමුකොට බලන්න හෝ වාආරයක් අභ්‍යාස කළ විට හරදය වස්තුවෙෙහි රඳාපවතින බවාංග සිත හෙවත් මනෝදවාරයද එම මනෝදවාරයේ පහළවී තිබෙන ආනාපාන පටිබාග නිමිත්තද පහසුවෙන් පරිග්‍රහ කළහැකි වන්නේය. අනතුරුව සමාධි ශක්්තිය බලවත්වන ලෙස තහවරුක් කරගෙන එම බවාංග මනෝද्වාරය හා මේ ආනාපාන පටිබාග නිමිත්ත එකට පරිග්‍රහ කොට ධ්‍යානාංගයන් සලකා බලන්න මෙම බවාංග මනෝදවාරය තුළ එම ආනාපාන පටිභාග නිෙමිති අරමුණ එල්ල වී ප්‍රකටවීම සිදුවන විට මෙම ආනාපාන නිමිත්ත අරමුණු කොට ධ්‍යානාංගයන් බොහෝවාරයක් සලකා බැලූ විට ටිකෙන් ටික පහසුවෙන් පරිග්‍රහ කළ හැකිවනු ඇත ප්‍රථමෙන් ධ්‍යානාංගයන් එකක් පාසා ප්‍රකට් වනසේ පරිග්‍රහ කලන්න අනතුරුව ද්‍යානාංග පහම එකවරට ප්‍රකට වනසේ පරිග්‍රහ කරන්න සමවැදීම බහුල කරන්න ප්‍රත්්‍යවේක්ෂාව අඩු කරන්න මේ ආනාපාන පටිබාග නිමිත්ත අරමුණ මගින් ළඟා විය යුතු ලබාගතහැකි ප්‍රථමධ්‍යානයේ ඇති ප්‍රථමධ්‍යනයට පැමිණි ආදුනිික පුද්ගලයෝ සමවැදීම බහුල කරත්වා ්‍යයාානාංග්‍යයන් ප්‍රත්්‍යවේක්ෂාව අඩු කරත්වා. මක්නිසාධයත් ධ්‍යානාංග ප්‍රත්්‍යවේක්ෂාව වහුල පුද්ගලයාට ධ්‍යානාංග ගොරෝසු බවට පත්වී පෙනීයාහැකය. ධ්‍යානාංගයන්ගේ ප්‍රත්්‍යවේක්ෂාව බහුලවීීම මනිසා මෙසේ ධ්‍යානාංගයන්ගේ පෙනීයාම සිදුවී ඇත ප්‍රථම ධ්‍යානයේ ප්‍රගුණභාවය ඇතිව පහසුවෙන් සමවදීමේ ශක්තිය තිබෙන තත්ත්වයට තවම පත් නොවී ඇති නිසා ධ්‍යානයන්ගේ දුරුවල තත්ත්වයටක තිබියදීම පෙනීයාහකිය මෙසේ පෙනීග පසු එම යෝගාවචර පුද්ගලයාගේ එම ධයානංගයන් දුරුවලවීමේ අඩුපාඩුුවනිසා ආනාපාන සති සමාධි භාවනාව මගින් හළ දවිතිය ධ්‍යානයට නැංවීමට කැමතිවන නමුත් හේතු ධර්ම නොලවී යන්නේය එම යෝගාවචර පුද්ගලයා ප්‍රථම ධ්‍යානයට සමවිදීම බහුලවීම පිණිස දක්ෂව සම්පූර්ණව නොවැඩීම ප්‍රගුණ නොකිරීම නිසා දෙවැනි ධ්‍යානයට යමේ අභිලාශය ඇතිව උත්සා කළද දැනටමත් ලබා ඇති ප්‍රථමධ්‍යානේ ද පිරිහියාමට ඉඩතිබේ විතිය ධ්‍යානයට යාමට කැමැතිවුවද අපහෝසත් වියහැකිය විශුද්ධි මාර්ගය එකසිය දොළහ පිටුවෙන් පංච ්‍යාන අගයෝ එක විතක්ක ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ මතට සිත නැන්වීමේ ස්වභාවය දෙ විචාර් ආනාපාන පටිබාග නිමත්ත අරුණ නැවත නැවතත් සලකාබැලීම හවත් විචාරීම තුනීති ආනාපාන පටිබාග නිමිත්තා අරමුණ මත ප්‍රමෝදයට පත්වීම අතර සුක ආනාපාන පටිබාග නිවිත් අරමුණේ රසය සුවසේවිඳීම සැපවත්වීම පහ ඒ කාග්ගතා ආනාපාන පටිපාග නිමිත් අරමුණ මතම සිත වැටීමෙන් වන ශාන්තභාවය එකඟ බව තහබුරු ස්වභාාවය ච වසී භාව එක ආවජ්්‍යන වසීය ධ්‍යානයට සමවදීමෙන් පසු ධ්‍යානාංගයන් රිසිසේ සලකා බැලීමේ ශක්තිය ඇති බව දෙක සමාපජ්ජන වසීය තමා කැමතිපරදි සමවදීමේ ශක්තිය ඇති බව තුන අධිට්ඨාන වසීය ධ්‍යානය පැයක් දෙකක් ලෙස රිසිතාකාලය නියමකොට අධෂ්ඨාන කොට සමවදීමේ ශක්තිය ඇති බව. හතර වුට්ටාන වසීය නියම කරගත් කාලය අනුව ද්‍යානෙන් නැගී සිටීමට ශක්ති ඇති බව. පහ පච්ච වෙක්කන වසීය ්‍යානාංගයන්ගේ රිසිසේ සලකා බැලීමේ ශක්තිය ඇති බව ධ්‍යානාංගයන් ශ්‍රීග්‍රයෙන් නුවනින් සලකා බැලිය හැකි මනෝදවාරා වජ්්‍යනයෙහි ශක්තියට ආවජ්්‍යන වසී යැයි කියන අතර ධ්‍යානාංගයන්ම සීක්‍රීන් සලකා බැලිය හැකි වූ පච්චවක්කන ජවනයන්ගේ ශක්තිය පච්චවෙක්කන වසී යැයි කියනු ලබේ මනෝදවාර වජ්්‍යනයක්කා පච්චවෙක්කන ජවනෝ මනෝද्වාර වීති තුළ තු්‍රලක්ෂණ එකක් පසු පස එකක් ලෙස ඇති ධර්මතාවයෝ වන්නාහ විශුද්ධි මාර්ගයකසිය ධාතුන පිටුවෙන්. තිවත් ඔබ මේ ධ්‍යානාංගයන් වගකීමෙන් යුතුව ප්‍රගණු කරන්න. අනතුරුව ඉහතින් විස්තර කර පරිදි ධ්‍යානාන්ගයන් සලකා බලන්න. ප්‍රථම ධ්‍යානයේ ධ්‍යානාංග පහ ඉහත දක්වා ඇති පරිදි ප්‍රගට වූ කල මෙම වසීභාව පහ අනුව දක්ෂවනතෙක් ප්‍රගුණ කරන්න. දවිතිය ්‍යානයට වසීභාව පහ මුදුන් පත් කරගනු සඳහා දක්ෂ ලෙස ප්‍රගුණ කළ යෝගාවචර පුද්ගලයා විසින් සම්පූරණ ලෙස ප්‍රගුණ කළ ප්‍රථමධානෙන් නැගී සිට නීවරණයන් බැහැරලන මුල්ල අවස්ථාව නිසා මේ ප්‍රථමධාන සමාපත්තිය සමීපව ඇති නීවරණ සතුරන් සහිතයයිද විතක්ක විචාරයන් ඕලාරිකවීම හේතුෙන් කැනී විදියයාමේ ස්භාවයන් යුක්තන නිසා දුර්ුවල ධ්‍යානාංග සහිත වන්නේ යැයිද මෙලෙස ප්‍රථමධ්‍යානයේ ආදීනව සලකා බලා දවිතියධ්‍යානේ ශාන්ත වූ ධර්මයන් අපේක්ෂා කරනුයේ ප්‍රථමධ්‍යානයහි කැමැත්ත බැදීම නම් වූ නිකාන්තිය දුරුකොට ජවිතියධානයේ ලැබීමට කැමැත්තෙන් ආනාපාන සමාධිභාවනාව උත්සාහයෙන් කළයුතුයි ආනාපාන පටිභාග නිමිත්ත අරමුණටම යහත සඳහන් කරුණු අනුව සිත යොදා අවධානයෙන් භාවනා කළ යුතුයි. මේ අවස්ථාවේදී ආනාපාන පටිබාග නිමිත්ත අරමුණ වශයෙන් මෙනෙහි නොකරන්න. ඒ දෙස සාවධානව බලන්න. බලාගෙන භාවනා කරන්න. ආශ්වාස ප්‍රාශ්වාස හුස්මරැල්ල මෙනෙහි කිරීම කරන්නා වූ විතක්ක විචාර යනු වචී සංකාරයයි මජ්ජිමිනිකායි එක හත්්‍ය හැපිටුවේ කී ලෙසින් ආශ්වාස ප්‍රාශ්වාස වචනයෙන් කියමින් මෙනෙහි කරන විට වචී සංකාර වන විතක්ක විචාර අලුත් වැඩියා කරයි. එම නිසා බැහැර නොක ලැහැකි බැහැරුවද නැවත ඇතුළුවීමට ඉඩ ඇත මේ නිසා දවිතිය ධානයේ සිට ඉහල ධ්‍යානයන් සඳහා වචනයෙන් මෙනෙහි නොක යතුයි ආනාපාන පටිබාග නිමත්ත දෙස සාවධානව බලාසිටීම පමණක් කරන්න. බලාගෙන භාවනා කරන්න. මෙලෙස උනන්දුවෙන් භාවනා කරන විට එම යෝගාවචිර පුද්ගලයා යම්විටක ප්‍රථමධානයෙන් නැගී සිටිනුයේද. ආනාපාන පටිබාග නිමිත්තම පරිග්‍රහ කරණ වූද එම සිහිපත් කර දෙන්නා වූද සතියෙන් පරිපූර්ණවෙයි එම අරමුණ සවිස්තරව ප්‍රකටව දැනගනීම කරන සම්පජ්‍යයේந்த සම්පූර්ණ වූ ඔහුට ධ්‍යනාංග වෙත නුවනින් අවධානය යොමුකොට සලකා බලන විට விතක්க்க විචාරයන්ගේ ஓලාරික බව ප්‍රකටවෙයි. ්‍රීතිசුக்கයන්ந்த චිත්ත ඒකාග්‍රතාාවේද ශාන්තභාවේද ප්‍රකටවෙයි. එම අවස්ථාවහි ඕලාරික ධ්‍යනාංගයන් බැහැරකිරීමට කැමැත්த்தද ශාන්ත වූ ්‍යානාංගයන් ලබාගැනුමට කැමැත්තද. ඇතිව එම ආනාපාන පටිභාගනිමිත්ත අරමුණටම නැවත නැවතත් අවධානයේ යොමු කරන්න. සාවධානවහිත යොමු කරමින් සිටින්න. මෙලෙස භාවනාකරන යෝගාවචර පුද්ගලයාගේ සන්තානයේ ප්‍රීති, සුක්ඛ ඒකාගතා යන ධ්‍යානාංගතුන ඇති දවිතිය ධානය පහළවනු ඇත විශුද්ධ මාර්ගය එකේ දාහතර පිටුවෙන් තෘතියධ්‍යානයට ඒ ලබාග දතිය ධ්‍යානයද වසීභාව පහ අනුව දක්ෂවන ලෙසට ප්‍රගුණවන ලෙසට අ්‍යාස කරන්න එම භාවනා මාර්ගය මගින් දවිතිය ධ්‍යානය ලබාගත්තා වූද එම දෙවන්ධ්‍යාන වසීා පහ අනුව දක්ෂ ප්‍රගුණ කලා වූද යෝගාවචර පුද්ගලතමේ වසීභාව පහ අනුව පරිචයකින් යුතුව අභ්‍යාස කළ දෙවනි ධ්‍යානෙන් නැගී මේ දෘතිය ධ්‍යාන සමාපත්තියට විතක්ක විචාර නම් වූ සතුරා ආසන්නව ඇත්තේ යැයිද. මේ දෘතිය ධාන සමාපත්තිය තුළ සිත චංචලකරවන දුරුවලකමින්යුත් ප්‍රීතිය ඇති ප්‍රීතිය හේතුවෙන් දෘතිය ධ්‍යානය ඕලාරිකයයි කියනු ලැබේ. මෙලෙස දේශනා කොට ඇති පරිදි ප්‍රීතිය ඕලාරිකවීම නිසා දුරුවල වූ ධ්‍යානාංගයක් වෙ යයිද මෙලෙස දතිය ධ්‍යාන සමාපත්තියේ ආදීනව සලකා බැලී යුතුයි. ඉන් පසු තුන්වන ධ්‍යානයහි ශාන්ත බව සිතා දෙවන ධ්‍යානයට සමවදීමට කැමැත්ත නම් වූ නිකාන්තිය දුරකොට දෙවනධ්‍යානයට යාමට කැමැත්ත ඇතිව ආනාපාන සති සමාධී පටිභාග අරමුණට සිත යොදමින් භාවනා කළ යුතුයි. මෙලෙස උනන්දුවෙන් භාවනා කරන පුද්ගලයා හට දෙවනද්‍යානයෙන් නැගී ආනාපාන පටිබාග නිමිත්ත අරමුණු කොට පරිකර්ම කිරීමෙන් සතිය සම්පූර්ණවෙයි. එම අරමුණ විසදව දැක සම්පජ්‍යෙන්ந்த සම්පූර්ණ වී ද්‍යානාංගයන් අරමුණු කොට ඥානෙන් සලකා බැලීමේදී ප්‍රීතිය ඕලාරික වශයෙන් වැටහෙන්නේය සුකයද ඒකාග්‍රතාවේද ශාන්ත ලෙස වැටහෙනු ඇත එම අවස්ථාවේ ඕලාරික ද්‍යානාංගයන් ඉවත් කිරීමේ කැමැත්තෙන් හා ශාන්ත වූ ද්‍යානාංග්‍යන් ලබාගැනීමට උත්සාහයෙන් ආනාපාන පටිභාග නෙමිත්ත අරමුණෙහි නැවත නැවතත් සිත සමාධි කරන්න. මෙලස සමාධිකරණ යෝගාවචරයාගේ සන්තානයේ සුක ඒකාගතා යන ධ්‍යයානාංග දෙක සහිත තෙබන ධ්‍යානයේ තහවරුවනු ඇත. විසුද්ධි මාර්ගය එකසිය දාහත පිටුවෙන්. මේ තෘතිය ධානයේ තත්‍ර මංජ තත්තාා චෛතසිකය නම් වූ තත්‍ර මංජත උපෙක්කාව විතක්ක විචාර පීති යන මේවා නැති නිසා ඉතාමත් ප්‍රකටවන්නේය. මධ්‍යස්ත ලෙස ්‍යාවනා කරන්නා වූ සතිමත් වූ සුකයට පත් වූ පුද්ගලයකයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආරයන් වහන්සේලා මේ ත්‍රතියධ්‍යානයෙන් පරිපූර්ණ වුවන් වර්ණනාකරණ සේක, පසසනා සේක ද්‍යාන, ්‍රමஞ்ச தතාாவேද சතිද சுக்கද ශක්තිය ඉතාමත් ප්‍රකටව උතුම් ලෙස පවතින්නේය ලෞකික சுකයන් අතරින් මේ තෘතිය ධ්‍යාන සුකය උසස්ම සුකය වන්නේය மின் இහල ්‍ය வேදනාව ඇසුරු නොකරමින් உපෙක්க்கா வேදනාවෙන් පමණක් යුක්ත වන්නේය තෘතියධ්‍යානය පංච වසීතාවෙන් මනාලෙස ප්‍රගුණවනසේ වසී කරන්න චතුර්ථ ධ්‍යානයට ඉහත සඳහන් කළ පරිදි තෙවන ධ්‍යානය ලැබූ යෝගාවචරයා වසීතා පහ අනුව දක්ෂ ලෙසට ප්‍රගුණකොට එම ත්‍රතියධ්‍යානය නැගිට එහි ආදීනව මෙහි කළ යුතුය ත්‍රතිය ධ්‍යාන සමාපත්තියට ප්‍රීතිය නම් සතුරා ඇත එය නීවරණයන්ට ආසන්නය එම ධ්‍යානාංගයන් කෙරෙහි සිත ඇලී පවතින්නේය. මේ හේතුවෙන් ත්‍රතිය ධ්‍යානය ඕලාරිකයැයි කිවහැකිය දීගනිකාය එක එකසියතිහ පිටුේ මෙසේ ඕලාරික බව හේතුවෙන් සුකය දුරුවලව ධ්‍යානාංගයක් වන්නේය මේ ෙසට ත්‍රෘතිය ධ්‍යාන සමාපත්තිය ආදීනව සලකා චතුර්ත ධ්‍යානය ශාන්ත ලෙස සලකා ගතයුතුය තෘතියධානය පිළිබඳව ආසාව නිසා නිතර ඇසුරු කරන සුක නිකාන්තිය දුර්කොට චතුෘත ධ්‍යානයට පැමිණීමේ කැමැත්ත අනුව ආනාපාන සති සමාධිභාවනාව වැඩිය යුතුය ආනාපාන පටිභාග අරමුණ මත ඉහත සඳහන් ආකාරයට සාවධානව භාවනා කළයුතුය. විසුද්ධිමාර්ගය එකසිය විසියක පිටුවෙන්. මෙලසූ නන්දුවෙන් භාවනා කරන විට තෘතිය ධානයෙන් නැගී ආනාපාන පටිභාග නිමිත්තා අරමුණම පරිග්‍රහ කරන සතිය සම්පූර්ණ වී එම අරමුණව විසදව දැක ගැනීමෙන් කරන සම්පජානඥ ඥානෙන්ந்த සම්පූර්ණ වී ධ්‍යානාංගයන් ඥානයෙන් සලකා බලන විට එම යෝගාවචරයාගේ ඥානයට චෛතසික සෝමනස්ස යැයි කිව යුතු සුකය හෝලාරික ලෙසට වැටහෙන්නේය. උපෙක්කා වේදනාවද සිතේ ඒකාග්‍රතාවයද ශාන්ත ලෙසට වැටහි යන්නේය. එවිට ඕලාරික ද්‍යනාංගයන් බැහැ කිරීමේ කැමැත්තද ශාන්ත ධ්‍යානාංගයන් ලබාගෙනුමේ කැමැත්තද ඇතිව එම ආනාපාන පටිභාගනෙමිත්ත අරමුණ මත නැවත නැවතත් භාවනා කරන්න. අවධානය යොමු කරවන්න. මෙසේ සිත යොදා භාවනා කරන යෝගාවචරයාගේ සන්තානයේ උපේක්ෂා ඒකාග්‍රතා යන ධ්‍යානාංග දෙක ඇති චතුරුතත් ධ්‍යානය පහළවෙයි සතර්වණ ධ්‍යානයේ ද වසීතා පහ ප්‍රගුණ වනසේ අභ්‍යාස කරන්න. කායික දුක්කවේදනාව, ප්‍රථමධ්‍යානයේ උපචාරක්ෂණයේ දී ද චෛතසික දෝමනස්සවේදනාව, දවිතියධ්‍යානයේ උපචාරක්ෂණයේ දීද කායික සුකවේදනාව, ත්‍රති අධ්‍යාන උපචාරක්ෂණයේ දී ද චෛතසික සෝමනස්වේදනාව චතුර්තද්‍යානයේ උපතාරක්ෂණයේදී ද එකින් එක බැහැර කරයි. විශුද්ධිමාර්ගිකසිී විසියක පිටුව සංයුතුනිකාය පහ එක තුන්සි අසු දෙක පිටුවෙන් චතුර්තධ්‍යානයේ විශේෂත්වය උරගා බැලීම චතුත්ත්‍යානය අතිසුකුමෝ අපතිවත්ති මේේව පාපුනාතීතිී ති සුකුමෝති අන්්‍යත්ත ලාභ හාමනෝ කාය සංකාරෝ චතුතද්‍යානෝ අතිකනේන සුකුමෝ. සුකුමාවි පෝපිස්ස තත්ත නත්ති කුතෝ ඕලාරිකතා අපවත්තනෝ තේනාහං අපවත්තිත් මේව පාපනාතිීතිී. තේරුම චතුරුතා ද්‍යානයේදී ඉතා සුකුම අති සුකුම තත්වයට පත්වන්නේය. නොපවත්නා තරමට පත්විය යැයි සිහිකට යුතුයි. අති සුකුම, ඉතාම සුකුම ස්වභාවයයි. ප්‍රථම දතිය ත්‍රති අධ්‍යානයන්හි ඇති ආශ්වාස ප්‍රාශ්වාස කාය සංස්කාරයෝ, චතුරුත අධ්‍යානයේදී සුකුම තත්ත්වය ඉක්මවා සිටිත්. චතුෘත අධ්‍යානයේදී කාය සංස්කාර සුකුමයැයි කිව නොහැකි තත්ත්වයට ද පත්වෙයි. ඕලාරික තත්වය කෙසේ නම් පැවැත්විය හැක්කේද. මේ නිසා, අප වත්ති මේව පාපුනාති එනම් නොපවත්නා තත්වයට පත්වන්නේ යැයි අටුවාචාරන් වහන්සේ දක්වා ඇත්තාහ. දීගබානක මජ්ජිම බානක සංයුක්ත බානක යන මේ බානක මහතරවරුන්ගේ මතේ පරිදි අටුවාවෙහි විස්තර දක්වා ඇත චතුෘත්තා ධ්‍යානයට සමයදනු පුද්ගලයාගේ සන්තානයේ ආශ්වාස ප්‍රාශ්වාස නොමැති බවද යත සඳහන් අටුවා පාටය පෙන්වා ඇත. එහෙත් මෙහි ඔබ විසින් විශේෂෙන් සැලකියුතු කරුණ වන්නේය. ඔබ විසින් මම චතුෘත්ත ධ්‍යානයට පැමිණියමි ඇයි තමාට වැටහෙන අවස්ථාවේ තමා හුස්මගන්නන්නේ ද නැද්ද කියයා වරින්වර නොබැලිය යුතුය. එමගින් සමාධිය පිරිහි ගොස් ධ්‍යානයන්ද පිරිහි යාහැකිය. චතුරුත් අධ්‍යාන සමාපත්තයට නැවත නැවතත් විශ්වාසෙන් සමවඳන්න. එම අවස්ථාවේ හුස්ම නොගන්නේ නමුත් වෙන විදියකින් කිවතොහොත් චතුෘත්ත අධ්‍යාන සමවතයේ ආශ්වාස ප්‍රශ්වාස නැතත් ධ්‍යානාංග්‍යයන් ප්‍රත්්‍යවේක්ෂා කරන මනෝදවාර ජවනවීති වලද හුස්ම ගැනීම නොගැනීම ප්‍රත්්‍යවේක්ෂා කරන කාමාාවචර ජවන මනෝදවාර වීතිවලද ආශ්වාස පාශ්වාස පැවැත්විය හැකි ජවන වීතිසිත් සන්තතිය පවතින්නේය. මේ නිසා හුස්ම ගැනීම නොගැනීම බලමින් සිටින විට කාම ජවන මනෝදවාර වීතින්ගේ පැවැතිීම හේතුවෙන් පැනනගෙන ඉතා සියුම් ආශ්වාස පාශ්වාසය ලදරවකුගේ හුස්ම ගැනීම සේ සමහර යෝගීයින්ට වැටහීමට ඉඩ තිබෙයි. චතුරුතදධ්‍යාන සමාපත්ති අවස්ථාවේ හුස්ම නොවැටන නමුත් මේ පිරික්සණ විට ුස්ම ගැනීම වන්නේය මේ නිසා ආරම්භේදී හුස්ම ගන්න නොගන්නා බව නොසොයා චතුරුත්ත අදධ්‍යානයට නැවත නැවත සමවදීම කරන්න සතුරුදායක තත්ත්වයට පත්වූ විට හුස්ම වැටෙන නොවැටෙන බව පරීක්ෂා කොට පලන්න උපේක්ෂා ඒකාග්‍රතා නම් වූ ධ්‍යානාංග දෙක චතුරෘතදධ්‍යාන උපචාර අවස්ථාවේ ප්‍රකටව මතුවෙේ එම නිසා චතුෘතත් ධ්‍යාන උපචාර සමාධී අවස්ථාව හා චතුරුතත් ධ්‍යාන අර්පනා අවස්ථාව ධ්‍යාන අංග වශයෙන් එකිනෙක වෙන්කොට හඳුනා ගැනීම මදක් අපහ සුිය හැකිය උපචාර සමාධී අවස්ථාවේ හුස්ම වැටීම සිදවෙයි මේ ගැන සතිමත් වන්න පින්වත් ඔබ එම චතුරුත්තත් ධ්‍යානේද වසීතා පහ අනුව ප්‍රගුණුවනතෙ කභ්‍යාස කරන්න හැදිරි ආලෝක ශක්තිය පරියෝදාාත වන ඉතාමත් දිලිසනතෙක් අභ්‍යාස කරන්න. හෙම අවස්ථාවේදී විපස්සනාවට හැරමීමට කැමතිනම් හැරවී හැකිය. එහෙත් චතුරාරක්කා නම් වූ ආරක්ෂක භාවනා වඩන හැටී විපස්සනාවට හැරවීමට කලින් මෙහිදී විස්තර වශයෙන් පැහැදිලි කරන්නමු. ඔවදාත කසිනේ සිට පුහුණුකොට පැමිණ යෝගීෙන් ඉතා පහසුවෙන් චතුරාරක්ෂක කර්මස්ථානයක් වෙත මාරුවීම කරන බව අත්දැක ඇත්තෙමු. ධාතු කර්මස්ථානය විස්ථාර ක්‍රමය සම්බන්ධයෙන් පුහුණුවද බොහෝ උපකාර වන්නේය. මේනිසා චතුරාරක්ෂ කර්මස්ථාන විස්තර කිරීමට කලින් දෙතිස් කොටස් භාවනා ක්‍රමය, අට්ටික කර්මස්ථානය භාවනාකරන ක්‍රමය හා, හෝදාත කසිනය භාවනාකරන ආකාරය, විස්තර කොට දක්වන්න එෙමු අතිශයෙන් පැහැදිලි ආලෝක තත්ත්වය දිදුලන වඩ වඩා තිවුණු තත්ත්වයට පත්වනතෙක් ආනාපාන චතුර්තදධ්‍යාන සමාධිය නැවත නැවතත් අහවුරු කරන්න හෙත සඳහන් ලෙසට ආලෝකය දිලිසෙන තිියුණු තත්වයට නැවත නැවත පත්වීට එම පිරිසුදු ආලෝකය උපකාරයෙන් පහද සඳහන් දෙතිසක් වූ කොට්ඨාස සිතින් බලන්න මෙහිදී විස්සක් පමණ වූ පටවී කොටස් වරකට පහබැගින් කොටස් කරද ආපෝ කොට්ටාස දොළහ හයහයබැගින් කොටස් කොටස් කොටද සම්වර්ශනය කරන්න. පිළිවෙලට කොටස් එක එක ගෙන භාවනා කරන්න. පිරිසිදු මූන බලන කන්නාඩියක් තුළින් බැලූ කල තම මුහුණේ හැඩවුරු ප්‍රකටම පැහැදිලිව දැකගත හැකිවන්නාසේ දෙතිස් කොටස ද පැහැදිලිවම දැකගත හැකිවනසේ භාවනා කරන්න මේවා මත භාවනා කරන විට ආලෝකයේ ප්‍රභාස්වල ශක්තිය දුබල වී අඳුරු වී කොට්ටාශයන් අපහැදිලිව අප්‍රගට යානම් ආනාපාන චතුෘත අධ්‍යාන සමාධය නැවතවරක් තහවරු කරන්න ආලෝකයේ ප්‍රභාසුර ශක්තිය පැමිණි විට නැවත දෙතිස් කොටස් අනුව භාවනා කරන්න සිතේ ආලෝක ශක්තිය දුරුවල වන අඳුර පහළවන වාරයක් පාසා ඉදිරියේදීත් මේ ක්‍රමයම අනුගමනය කරන්න